සියලුම දෙනාට ආයුබෝවන් සුබ දවසක් අධ්‍යක්ෂ තුමනි අනිකුත් විශේෂ සියලුම දෙනාගෙනුත් ආදරණීය සහෝදර ඔබ සමගෙනුත් අවසරයි ඉතාමත්ම සතුටුදායක අවස්ථාවක් මේ ප්‍රදේශයට ඇවිල්ලා මගේ ප්‍රදේශයට නැකම් කියන මේ ප්‍රදේශයට ඇවිල්ලා විශේෂයෙන්ම සාහිත්‍ය පිළිබඳව කතා කරන්න මේ අවකාශය සකස් කිරීම ඉතින් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන් මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මෙතන කතා කරන විට වැඩිපුරම ඇසුණු වචනේ තමයි නායකත්වය කියන වචනය ඒක හරිම වැදගත් කියලා මට හිතෙනවා මේ මොකද අපි නායකත්වය කියලා නියම අර්ථයෙන් හඳුන්වන ඒ අර්ථය නෙවෙයි නායකත්වය හැටියට අපට සමාජයේ දකින්න ලැබෙන්නේ බොරු නායකත්වයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ බොරු නායකත්වයට යටත් වෙලා තමයි අපිට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මම හිතනවා නායකත්වයේ වඩාත් වැදගත්ම කාරකයේ බවට පත් වෙන්නේ පෞරුෂය කියලා මොකද්ද මේ පෞරුෂය කියන්නේ පෞරුෂය කියවන් එකපාරට අපිට ඔළුවට එන්නේ ටිකක් ඇඟපත තියෙන හැඩි දැඩි පුද්ගලයෙක් තමයි අපේ ඔළුවට එන්නේ නමුත් පෞරුෂය කියන්නේ එක නෙවෙයි අපි ගැන කතා කරමු මම මේ පිළිබඳව කතා කරන්න බොහොම පොඩි පුංචි නිර්මාණයක් මුලින් අරගන්නවා මේක පුංචි ළමයින්ට කරපු නිර්මාණයක් තමයිගේ පෞරුෂයෙන් ඉස්සෙල්ලම අපි හදාගන්න ඕනේ නේද පොඩි ළමයින්ට කරපු නිර්මාණයක් මේක රචනා කරන්නේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහින් විසින් ළමයින්ට ලියපු කවියක් එතකොට මේ ඕනෑම කෙනෙක් කවියක් ලියන්න ඕනෑම නිර්මාණයක් කරන්න පාදක කරගන්නේ මොකක් හරි අත්දැකීම මොනවද මේ අත්දැකීම් කියන්නේ කියලා හිතනකොටත් අපිට එකපාරට ඔලුවට එන අත්දැකීම් විදිහට අමුතු જાතියක් ඇති නිර්මාණකරුවන්ට විතරක් අහු වෙන අමුතු જાතියක් ඇති කියලා අපිට හිතෙනවා එහෙම නැහැ අත්දැකීම් කියන්නේ අපි එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන හැම අවස්ථාවකම අත්දැකීම උදේ නැගිටට පස්සේ ඉඳලා රාත්‍රී නිදාගන්න යනකනුත් නිින්දෙන් පස්සෙනුත් අප අත්දකින්න දැනුවත්ව හෝ නොදැනුවත්වම අත්දකින්න හැම දෙයක්ම අපිට අත්දැකීම් නිර්මාණකරුවා විශේෂ වෙන්නේ සාහිත්‍යකරුවා විශේෂ වෙන්නේ ඒ අත්දැකීම් සම්භාරයෙන් නිර්මාණයට අවශ්‍ය අත්දැකීම් එයාවෙන් කරගන්නවා අත්දැකීම් දහස් ගණනක් තියෙනවා නිර්මාණයට අවශ්‍ය අත්දැකීම් නිර්මාණකරුවා වෙන් කරගන්නවා ඒක විශේෂ ලක්ෂණයක් මේ කියන නිර්මාණයේ අත්දැකීම ඉතාමත් පුංචි අත්දැකීමක්. විශේෂයෙන්ම සබර ගමුවේ මේ පළාත්වල ජීවත් වෙන අපිට නම් මේක බොහොම නෑකම් තියෙන අත්දැකීමක්. පරිසර අත්දැකීමක් මේක. පරිසරික අත්දැකීමක්. හරිම පුංචි දෙයක්. ඒ තමයි නිර්මාණකරුවා දකිනවා ගහක් තියෙනවා. මේ ගහේ හිමින් හිමින් නගින ගොළුබෙල්ලෙක්ව දකිනවා. මහා අමුතු දෙයක් නෙවෙයිනේ මේක. අපිට නම් මේක හරි සාමාන්‍යයි නිර්මාණකරුවා කල්පනා කරනවා මේකෙන් කොහොමද නිර්මාණයක් කරන්නේ ඒ ආකෘතිය හදාගන්නවා ඔහු මේ ගොළුබෙල්ලත් එක්ක පොඩි ළමෙක් කතා කරා නම් මොන වගේ තියෙයිද පොඩි අපි පොඩි කාලේ එහෙම නේද අපි පොඩි සත්තුත් එක්ක ගස් එක්ක එහෙම අපි කතා කරනවා අපිට වෙනම පරිසර භාෂාවක් තියෙනවා පුංචිම කාලේ ටික ටික ලොකු වෙනකොට අපිට ඒ පරිසර භාෂාව අමතක වෙනවා. උගන්නපු භාෂාව විතරක් අපි මතක තියා ගන්නවා. අර වටිනා භාෂාව අපෙන් ඉවත් වෙලා යනවා. අවුරුදු 10ක් 12ක් වෙනකොට. නිර්මාණකරු ඉතාමත් සියුම් විදිහට මේ දැකපු අත්දැකීමෙන් හරි අපූර්ව නිර්මාණයක් ගොඩනගනවා. මේ නිර්මාණය ඇතුලේ පුද්ගලයෙකුට අවශ්‍ය සියල්ල තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අඩුතරමේ අපිට ළමයින්ට ජීවිතය උගන්වන්න මේ නිර්මාණ විතරක් වුණත් ඇති. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කවුද එහෙම නිර්මාණ පිළිබඳ සවිඥානික වෙන්නේ අපිට වෙලාවක් තියෙනවද ඒ පිළිබඳව අපිට වෙලාවක් තියෙනවා අපි මේ වෙලාව නැති කරගෙන තියෙනවා දැන් නිර්මාණකරුවා හිතනවා මේ ගොළුබෙල්ලත් එක්ක පොඩි ළමෙක් කතා කරා නම් මොන වගේ වෙයිද ඔහු ගොඩනගනේ පරිසරයේ ගෙදරක් තියෙනවා ඒ ගෙදර කෙරවලේ ගහක් තියෙනවා විදුල කෙලවරේ ඒ ගහේ තමයි මේ ගොළුබෙල්ල යන්නේ ඒ ගෙදර ඉන්න පොඩි ළමෙක් මේ ළමයා තනියම සෙල්ලම් කර කර ඉන්නකොට දකින්නවා මේ ගොළුබෙල්ලව. එයා හිමීට ගොළුබෙල්ලගේ කනට කරලා අහනවා. ගොළුබෙල්ලෝ ගොළුබෙල්ලෝ ඔහොම ගියාට
පුළුවනි දෝ ගහ මුදුනට යන්න ඔයාට පොඩියුන්ට දිනේ වගේ ප්‍රශ්නනි තුළු බෙල්ල යන්නේ හරි හිමීට පොඩි වෙලාවක් බලන් ඉන්නවා එතකොට මේක ඇතුලේ තියෙනවා නිරීක්ෂණය කියන එක සමාජ නිරීක්ෂණය පරිසර නිරීක්ෂණය හරි වැදගත් අපි බහුතරයක් පරිසර නිරීක්ෂණය අපිට නැහැ සමාජ නිරීක්ෂණය අපිට නැහැ අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා බල සියුම් නිරීක්ෂණ ශක්තිය මේකේ තියෙනවනේ. එයා හිමීට ගොළුබෙල්ලෙන් අහන ගොළුබෙල්ලෝ ඔහොම ගියාට පුළුවනි දෝ ගහ මුදුනට යන්න ඔයාට. ඒකට මේ ළමයාගේ ලෝකයේ ඇතුලේ මේ ගොළුබෙල්ලා නතර වෙනවා. ගොළුබෙල්ලා කල්පනා කරනවා මේ ළමයාට උත්තර නොදී මං යන්න හොඳ නැහැ. මම මේ ළමයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනි. ගොළුබෙල්ලා කියනවා උසට උසේ ගහ හැදුනේ නැ එක රැට ඇයිලා මේව තේරෙන්නේ නැද්ද ඔයාට බලන්නේ උත්තරේ ගොළුබෙල්ල කියනවා මේ විශාල ගහ උසට උසේ එක රැයකින් හැදුන්නේ නැහනේ සමහර විට අවුරුදු 100ක් විතර යන්නේ නැති මේ ගහ හැදෙන්නේ ඔයාට තේරෙන්නේ නැද්ද මේ ළමයට තේරෙන්නේ නැහනේ එයා ආයි ප්‍රශ්නයක් අහනවා දැන් බලන්නේ ඒකේ තර්කානුකූලව පොඩි ළමයි හරියට ප්‍රශ්න අහනවනේ කොහොමත්නේ එයා අවුරුදු 3 4 5 ළමයි අපිට කේන්තියන තරමින් ප්‍රශ්න අහනවා දරුවෝ ඉන්න අයට යද්දකීම ඇති පුනපුන අහනවා ඒගොල්ලන්ට දැනගන්න ගොඩක් දේවල් තියෙන ලෝකෙ ගැන ඒවයින් තමයි ආලෝක ඉගෙන ගන්න මෙලම ආය ප්‍රශ්නයක් අහනවා ගහ මුදුනේ කොළ විතරයි මල් නෑ පාට වෙහෙස වෙලා මොකටද ලස්සන නැති දෙයට බලන්න ගැට තියෙන ප්‍රශ්න මේ ගොළු බෙල්ල රේ උතුර දෙයක් ගහ දියා බලනවා මේ ගහ මුදුනේ මල් නෑ මල් පිපිල නෑ ගහ මුදුනේ කොළ විතරයි මල් නෑ පාට කොළ විතරයි තියෙන්නේ පාට පාට මල් නෑ ඉතින් මොකටද මේ වැඩක් නැති දෙයකට ඔච්චර මහන්සි වෙන්නේ එතකොට ගොළුබෙල්ල උත්තර දෙනවා එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට දලඹු වෙසක් තිබුණා නේද සමනලයාට පරිසරෙම පොඩි උදාහරණයක්ුත් දෙනවා ගොළුබෙල්ල කියනවා ඔය ලස්සනයි කියලා ඔය ළමයා විශ්වාස කරන දේ එක රැයකින් අපිට හිමි වෙන්නේ නැහැ කල්පනා කරලා බලන්නකෝ සමනලය මේ සමනලයා සතියකට විතර උඩදී මොකෙද්ද තලඹුවේ තලඹුවට අපි කැමති නෑ හැබැයි සමනලයාට අපි කැමතියි සමනලයා කියන්නේ හරිම අපූරු ජීවන චක්‍රයක් තියෙන සතෙක්නේ බලන්න පරිසර දැනුම මේ පොඩි කවිය ඇතුලේ තියෙන තරම් සමනලයා කියන්නේ හරි අපූරු ජීවන චක්‍රයක් තියෙන සතෙක් සමනල අම්මා විතර දානවා කොහේ හරි තැනක ඊට පස්සේ ආය යනවා යන්න විතරේ වැඩෙනවා කෝෂයක් බවට පත් වෙනවා කෝෂෙන් තනිවම තලඹුව උපදිනවා දලඹුව උපදිනවා දලඹුව කෝෂයක් හදා ගන්නවා කෝෂයෙන් තනිවම සමනලයා උපදිනවා සමනලයා උපදින්නේ පැටවෙක් හැටියට නෙවෙයිනේ කෙලින්ම සමනලෙක් හැටියට තමයි උපදින්නේ බලන්නේ සත්ව ලෝකේ හැටිනේ ඔය සින්දුවල ඇහෙනවා ඇති දෙඩි කළා අප සමනල පැටව වගේ කියලා හැබැයි සමනල පැටව කියලා જાතියක් නැහැනේ සමනලයාම තමයි කෝෂෙන් උපදින්නේ යාම ඉපදිලා අත්තට වෙලනකම් පොඩි වෙලාවක් ඉඳලා එයා ඉගිලලා යනවා එක රැයකින් ලස්සන හිමි වෙනවද කාට දලඹු වෙසක් තිබුණා නේද සමනලයාට විශාල උත්තරයක් දෙනවා ළමයාට ජීවිත කාලෙම හිතන්න පුළුවන් තරම් ගැඹුරු උත්තරයක් ඒ දෙ උත්තර දෙන්නේ කවුද මේ හිමින් හිමින් ගමන් කරන පුංචි ගොළුබෙල්ලෙක් මේ ළමයාට තවත් ප්‍රශ්න තියෙනවා එයා ආය අහනවා හිමින් හිමින් ගාට ගාට ඔහොම ගියාට හිස් අතින්ම බිමට එන්න වේවි ඔයාට මට මට ඔය මොන උත්තර දීලා ගියත් ඔයා ගාට ගාට හිමින් හිමින් ගිහිල්ලා ඔයාට අන්තිමට හිස් අතින් තමයි බිමට එන්න වෙන්නේ බොරු නම් බලන්නකෝ කියලා මේ ළමයා කියනවා ඔන්න අන්තිමට ගොළු බෙල්ල දෙන උත්තරේ තමයි මෙතෙක් මෙතන කතා කරපු ඔබගේ පෞරුෂයට අර කියපු පෞරුෂයට නායකත්වයට වැදගත් වෙන්නේ ගොළු බෙල්ල දෙන උත්තරේ බලන්න ගොළු බෙල්ල කියනවා හිමින් හිමින් ගහ මුදුනට මං යන දාට ගහ මුදුනේ මල් පිපේවි ලස්සන පාට මට ගහේ නගින්න සතියක් විතරයි සමහර විට හැබැයි මං යනකොට ගහ මුදුනේ මල් පිපිලා තියෙයි අපේ ඉලක්ක වලට අපි හිමින් හිමින් ලං වෙන්න ඕනේ විදිහ මේ කවියේ තියෙනවා මේ මුළුමහත් අධ්‍යාපන පද්ධතිය මේ කවිය ඇතුළේ ඉඳලා අපිට කතා කරන්න පුළුවන් ඔබලා මේ ප්‍රවිෂ්ඨ වන මේ ස්ථානයේදී ඔබලා බලාපොරොත්තු වෙන නායකත්වය පිළිබඳ මේ කවියම ඇති මුළු ජීවිතේටම ක්‍රමක්‍රමයෙන් ඉලක්කයට ලංවීම හැබැයි ඒක නිකං කරන්න බෑ
මුළු මහත් වටපිටාව පිළිබඳවම විශාල දැනුමක් සහිතව යන්න කියලා තමයි ගොළුබෙල්ල කියන්නේ. නිකන් අපිට ඕනි තැනට ගිහිල්ලා වැඩක් නැහැ. යන්න ඕනි යන ගමන පිළිබඳ සවිඥානිකව එහි වටපිටාව පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම හදාරන්න ඕනි කියන කාරණා. බලන්න පොඩි නිර්මාණයක් ඇතුළේ ජීවිතයට අමතක නොවන පාඩමක් කියලා දෙන විදිය. එතකොට නිර්මාණ තියෙන්නේ අපිට රසවිඳලා ටොෆියක් කාලා කොලේ විසි කරනවා වගේ අයින් කරලා දාන්න නෙවෙයි. නිර්මාණ තිය අපේ ජීවිතේ විශාල ආලෝකයක් ලබා දෙනවා. තියෙන ප්‍රමුඛ ලක්ෂණයක් තමයි ඒක. අපේ ජීවිත ආලෝකමත් කරනවා. අපි දැනුවත් හෝ නොදැනුවත් අපේ මුළු ජීවිතේ පදනම වැටිලා තියෙන්නේ කවුරු හෝ කරපු නිර්මාණ මත. කෙනෙකුට කියන්න පුළුවන් නෑ එහෙම එකක් නෑනේ, අපි නිර්මාණ අපි රස විඳින්නේ අපිට වෙලාවක් නෑ කියලා. හැබැයි ඔබ නොදැනුවත්ම ඔබ අපේ ජන සාහිත්‍යයේ ප්‍රමුඛම අංගය වුණු නැලවිලි කවි වලින් නැලවිලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මතක නැති වෙන්න පුළුවන් නේද? නැලවිලි කවි අපිට මතක නැහැනේ. අපි අම්මා ආත කිරියම්බ කියෝ නැලවිලි කොහොමද කියලා අපිට මූලික වශයෙන් මතක නැහැ. හැබැයි අපි ඒ පදනමින් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි විතරක් නෙවෙයි ඕනෑම ජන ප්‍රජාවක එහෙම තමයි. දැන් ආදිවාසී ජනතාවගේ තව විශිෂ්ට නැලවිලි කවි තියෙනවා. අපේ තියෙනවා. දමිළ ප්‍රජාවගේ තව විශිෂ්ට නැලවිලි කවි තියෙනවා. වෙනත් බටහිර රටවලත් එහෙම තමයි. නිසා මං හිතන්නේ මානව ජීවිතයේ පදනම කියලා නැලවිලි කවි කියන්නේ. ඒවා කවුරුත් ඉස්කෝලේ ගිහිල්ලවත් සංගීතඥයෝ ගාවට ගිහිල්ලවත් නෙමෙයි හදාගෙන තියෙන්නේ. ඒ මොහොතේ ඔවුන්ට හිතන දේවල් ඔවුන් කියලා තියෙන අපූර්ව තාලවලට. මේ නැලවිලි කවිවලට එන්නේ ඉස්සෙල්ලා මිනිසා මානවයා එයාගේ ප්‍රාථමික අවස්ථාවේ ළමයි නලවන්නේ එක එක දේවල් කරලා බලන්නේ නැති. නේද? එක එක දේවල් කරලා බලන්නේ නැති. නමුත් ඔහු හොයා ගන්න අතිවිශිෂ්ට සොයා ගැනීමක් ඒක තාමත් පවතිනවා. ඒ තමයි නැලවිලි කවි කියන්නේ. අවුරුදු ලක්ෂ ගණනක් පරණයි නැලවිලි කවිවලට. කවුද පටන් ගත්තේ හැදුවේ කවුද කියලා අපි දන්නේ නැහැ. මොන වැඩි හිටියද කිව්ව කියලා අපි දන්නේ නැහැ. අම්ම තාත්තව නෙවෙයි මේව කියලා තින්නේ. අම්ම නුඹේ කිරට ගියා කිරි අරගෙන එන්න ගැ වෙන වෙරි ටික්කියක්. එතකොට ඒ පදනම ඇතුලෙන් තමයි මානවයා විහි වෙලා තියෙන්නේ. ඊට කලින් අපි සාමාන්‍ය සත්ත්ව විදිහට අපි කැලවල් වල තමයි හිටියේ. මේ සංස්කෘතික මිනිසුන් බවට පත් වෙනවා. අර අපූරු කතාවක් තියෙනවා සංස්කෘතිය පිළිබඳව. මිනිසා තමා කෝපයට පත් වුණු අවස්ථාවක මිනිසාට කේන්ති ගිහාම ගලකින් ගහනව වෙනුවට වචනයක් පාවිච්චි කර ගොතෙන්ද එතනින් සංස්කෘතිය පටන් ගත්තා කියලා කියනවා. ඒක සරල සාමාන්‍ය කතාවක් නෙවෙයි. මිනිසාගේ භාවිතය වචනවලින් මිනිසාට කොච්චර දේවල් කරන්න පුළුවන්. සාහිත්‍යකරුවා කවියා ඔක්කොම හැමදේම කරන්නේ වචනවලින්. අර ගොළුබෙල්ලගේ සංවාදයේ සම්පූර්ණ කොටගත්තු මේ දිනදා අපි භාවිතා කරන වචනවලින් හැබැයි ඔහු කරන විශේෂත්වය තමයි නිවැරදි වචන නිවැරදි තැන්වල තියෙනවා. හොඳම වචන හොඳම පිළිවෙලට දීවට පස්සේ සාහිත්‍ය බිහි වෙනවා. ඒක තමයි උන් කළා තියෙන්නේ. දැන් බලන්න අපි කවුරුත් අහලා තියෙන දන්න නැලවිලි කවියක් තියෙනවා. අතට වෙරළු ඇහිඳ ගෙනේ ඉනට පලා නෙලා ගෙනේ බරටම දර කඩා ගෙනේ එයි අම්මා විගසකිනේ. මේක කිව්වේ කවුද කියලා අපිට හොයාගන්න බෑනේ. කාගේ නිර්මාණයක්ද කියලා මේවා කියපු කාලේ අකුරු ලියන ක්‍රමය ඇවිල්ලවත් නැහැ. නමුත් මේ පේලි හතරේ අපේ මුළු මහත් ජන සමාජයේම හරස්කඩක්. සාමාන්‍ය අම්ම කෙනෙක්ගේ මුළු මහත් චිත්‍රයම මේක ඇතුලේ තියෙනවා. අම්ම කෙනෙක් පිටට ගිහිල්ලා ගෙදර එන විදිහ, අතට වෙරළු ඇහිඳගෙන පොඩි එකාට වෙරළු ගේන්නේ, ඒ වත්ින් අරන් එනවා. ඉනට පලානෙලාගෙන මේ සෞඛ්‍ය මේ ආහාර පද්ධතිය සකස් කරගන්න ආකාරය පලාමිටක් කඩාගෙන එකත් ඉනේ ගහගෙන එනවා. බරටම දර කඩාගෙන දැන් වගේ ගෑස් පාවිච්චි කරන්නේ නැහැනේ නේද? ඒකට දර මිටියක් තමයි අරන්ගෙන බරටම දර කඩාගෙන. ඒකට අම්මා කරන වැඩ ටික අතින් කටින් වැඩ කරන අම්මට විශාල ව්‍යායාමයක් ලැබෙනවා. තරත්තරන් ඉන්නේ. එයි අම්මා විගසගෙන කොහොම ඉක්මනට අම්මා එයි කියලා පොඩිය කවනාලවන. ඒතර මේ පේලි හතර ඇතුලෙන් අපිට අපේ මුළු ජන සමාජයම විග්‍රහ කරගන්න පුළුවන්. ඒ විග්‍රහ කරන පදනම දාලා තියෙන්නේ කවුද? විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉගෙන ගත්ත මහාචාර්යතුමෙක් නෙවෙයි, ආචාර්යවරයෙක් නෙවෙයි, අපේ සාමාන්‍ය ගැමියෙක්. සාමාන්‍ය ගැමියෙක්. ඒ ගැමියා කවුද කියනවත් අපි දන්නේ නැහැ. අපේ මුළු සමාජයේම කැණීම් කරන්න පුළුවන් විශාල ජනකාව්‍ය සාහිත්‍යයක් අපිට තියෙනවා.
ඒ පිළිබඳව මේ හැමෝටම අත්දැකීම් තියෙන පුළුවන් නේද ජන කවි කියන්නේ මේ කොහෙන්වත් අමුතුවෙන් ඉගෙන ගන්න ඕනේ නැහැ අපි පොඩි කාලේ අපිට ඕනි තරම් ඇහිලා තියෙනවා තාමත් අපිට මතකයි එතකොට මිනිස් භාවිතයේ හරිම වැදගත් වෙනවා නිවැරදි ජීවිත දැක්මකට ඒ නිසා තමයි අපි පුන පුනා හැම තැනදීම කියන්නේ කිසිම දවසක මේ නිර්මාණ කියන ඒවා සාහිත්‍ය කියන ඒවා ජීවිතෙන් ඈත් කරගන්න එපා කියලා සාහිත්‍ය නිර්මාණ කරන ජීවිතෙන් ඈත් වුණාද ඔහුත් සාමාන්‍ය අන්තරයක් බවට පත් වෙනවා එහෙම ජන සමාජය පත් වෙමින් පවතිනවා ඒක තමයි මිනිසා මුහුණ දෙන විශාලම ඛේදවාචකය ඉතින් ඒ යන්න හොඳ නෑ අපි අපිට විශාල ශක්තිමත් පද්ධතියක් තියෙනවා එය හැදෑරීම තුලින් අපිට හොඳ නායකයෙක් වෙන්න පුළුවන්කම තියෙනවා හොඳ මිනිස්සෙක් වෙන්න පුළුවන් කියලා අඩුම තරමේ ආවම වශයෙන් තවත් මිනිහෙකුට කරදරයක් නොවි සතුටින් ජීවත් වෙන මිනිස්සෙක් අපිට හදා ගන්න පුළුවන්කම තියෙනවා මේ මූලික පදනම තියෙන සාහිත්‍ය තුල ක්‍රීඩාවේ යම් ප්‍රමාණයක් ඒ සිදු වෙනවා හැබැයි ආධ්‍යාත්මයත් එක්ක බැඳී හරියටම සිද්ධ වෙන්නේ සාහිත්‍යයෙන් කියලා මට හිතෙනවා එතකොට මේ සාහිත්‍ය කියන එක නිර්මාණකරණය කියන එක මුල් වෙන්නේ මං කියුවා අත්දැකීම මුල් වෙනවා කියලා පරිකල්පනය තමයි එහි ළඟ විස්මිතම කාර්ය ඉමේජිනේෂන් කියලා පරිකල්පනය කියන්නේ මිනිසාට ස්වභාව ධර්මයෙන් ලබා දී තිබෙන ඔහුගේ මනසට ලබා දී තිබෙන ඇස කියලා තමයි කියන්නේ මිනිසාගේ මනසට ලබා දී තිබෙන ඇස පරිකල්පන ඒකෙන් තමයි මිනිසා නිර්මාණ කරන්නේ ඒ නිර්මාණ තමයි අප විශ්මයට පත් වෙන නිර්මාණ බවට පත් වෙන්නේ. පරිකල්පනය නිර්මාණ කරන විට විතරක් නෙවෙයි මේ සියලුම සොයා ගැනීම වලට මේ ගොඩනැගිල්ල ගන්නත් යම්කිසි කෙනෙක් සිය පරිකල්පනය පාවිච්චි කරලා තියෙනවා. හැබැයි වඩාත් ආකර්ෂණීය අපට දැනෙන්න පටන් ගන්න නිර්මාණ හරහා. ඕනෑම නිර්මාණයක් මිනිස් පරිකල්පනයෙහි ප්‍රතිඵලයක් හැටියට තමයි අපි හඳුන්වන්නේ. ඒ නිසා මේ පරිකල්පනය කියන එක ටොන් ගානක් හංගගෙන ඉන්න මේ හැම කෙනෙක් වගකීමෙන් කියනවා මේ ඉන්න විශේෂයෙන්ම අද ඉන්නවා කියපු විද්‍යාර්ථීන් සම්බන්ධව ඔබ තුල තොන් ගානක් පරිකල්පනේ තියෙනවා හැබැයි පාවිච්චි කරන්නේ හරි ලෝභයි හරිම ලෝභයි අර ජීවිතේ සතුට පිළිබඳ හරි අපූර්ව කතාවක් තියෙනවා දෙවිවරු ටිකක් කතා වුණාලු ජීවිතේ උපරිම සතුට අපි මිනිස්සුන්ට දෙන්න ඕනි එතකොට තව දෙවි කෙනෙක් කිව්වලු එතකොට කොහොමද අපි මිනිස්සුන්ට දෙන්නේ දැන් ඕක අතටම දුන්නොත් එහෙම ඒගොල්ලන්ට නැති කර ගන්න පුළුවන් ඒගොල්ලන්ට අගයක් නැති වෙන්න පුළුවන් අපි බලමු එනම් මිනිස් ලෝකයේ තියෙන උසම කන්ද උඩින් මේක ගිහිල්ලා තියමු එතකොට අනිත් දෙවිවරු කලේ වුණාට ඒගොල්ල කොහොම හරි ගිහිල්ලා ඕක ඉක්මනට ලබා ගනි ඔව් එහෙමනම් අපි ඕක මුහුද යට කොහෙ හරි තැනක හංගලා තියමු එතකොට ගොල්ලෝ ඒ කිමිදුම් කාර්යෝ එහෙම ඒගොල්ලෝ නිර්මාණය කරගෙන ඕක ගිහිල්ලා ඉක්මනට මේගොල්ලෝ හදාගන්න කියලා. එක්තරා දෙවි කෙනෙක් කිව්වලු අපි මේක ඒගොල්ලන් තුලම තියමු. ඔවුන් නැස්සෙමු තියමු කියලා කිව්වා. ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා බැලුවලු බලනකොට මිනිස්සු ඔක්කොම සතුට හොයනවලු. හැමතැනම හොයනවලු කන්ද උඩත් බලනවලු මුහුදේටත් කිමිදිලා බලනවලු හැමතැනම හොයනවලු. साहित्य कला ඉන්න පුළුවන් අනිවාර්යයෙන්ම නමුත් සමස්ත සමාජය ගැන හොයලා බලුවම සාහිත්‍ය සුර අඩු පිරිස තමයි අපිට හමු වෙන්නේ. ඒක තවත් වැඩි වෙනවා නම් තමයි අපේ කැමැත්තක් තිබෙන්නේ. නිර්මාණයක් අපිට සැලකෙනකොට මම පහසු නිසා මම කවිය මූලික කරගෙන කතා කරනවා. හැබැයි මේක අදාළ වෙනවා අනික් සෑම නිර්මාණයකටම සාහිත්‍ය කෘති වේවා සිනමාපට උසස් සිනමාපට නාට්‍ය ආදී මේ හැම එකටම මේ අදාළ වෙනවා හැබැයි මම උදාහරණ කවි වලින් ගන්නවා අපිට ඒක මේ වෙලාවේ පහසු නිසා නිර්මාණයකදී අතිශය වැදගත් වෙනවා ධ්වනිය කියන කාරණා මේ ධ්වනිය නිර්මාණකරුවා නිර්මාණය කරගන්නේ ඔහුගේ පරිකල්පනයේම කොටසක් හැටියට ඒ තමයි
කිසියම් දෙයක් නිර්මාණයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කෙලින්ම කියපු තැනදී. ගලකින් ගහනවා වගේ කෙලින්ම කිව්වට පස්සේ ඒ නිර්මාණයක් බවට පත් වෙන්නේ නැහැ. ඍජු ප්‍රකාශන කියලා අපි ඒවට කියන්නේ. වැතින ඍජු ප්‍රකාශන ගුණය. හැබැයි සූර නිර්මාණ කරවෝ කරන්න ඉතා මනරම් විදිහට අපටත් ජීවිතේ ව්‍යායාමයක් ලබා දෙන. හොඳ නිර්මාණයක් සොයා ගන්න රස විඳින්න අපි ව්‍යායාම කරන්න ඕනේ. අපිට රසිකත්වයක් සභාවේ හරි අපූර්ව ධ්වනිය සම්බන්ධ උදාහරණයක් මම ඔබට කියන්නම්. විල්සන් හැගොඩ නැමැති කවිය ලංකාවේ කොළඹ කාලයේ කොළඹ යුගයේ නියෝජනය කරපු විශිෂ්ට කවියෙක් වන විල්සන් හැගොඩ නැමැති කවිය. ඔහුගේ පුතා තමයි ලාල් හැගොඩ කියලා ඒ සම්මානිත කවියෙක් ඉන්නේ. සල්ලි දෙලා මේ ගන්න. අපූර්ව කවිය. සල්ලි දෙන්න ඕන ඔබට. ධ්වනියට තියෙන හොඳම උදාහරණේ කවිය ඔහු නම් කරන මලගෙදර කියලා. මයික් මලගෙදර. මයික් ෆොටෝග්‍රාෆර් ඇහෙන්නේ. මම අපිට මතක් වෙන්නේ කවුරු හරි මෙරිලා කියන එක නෙමෙයි. මෙරිලා නම් මොනාද තියෙන්න ඕනි? මුත දේහයක් තියෙන්න ඕනි මලකෙත. පරිච්ඡේද මිනිස්සෙ ඉන්නේ බෑ පෙට්ටියක තියලා. ඕක තමයි අපිට එන පළවෙනි කාරණය. බලන්න මලකෙදර කියපු ගමන් එන සංකල්පය කවිය තුළ වෙනස් කරනවා. ඔහු එය හැර අනිත් කොහොමදවලි. ප්‍රධාන කාරණේ හැර අනිත් එක ලියනවා. පැදුරක් ඇඳක් රෙද්දක් ඇත අගුව කොනේ. පැදුරක් ඇඳක් රෙද්දක් ඇත අගුව කොනේ. මිදුලේ පුටු පෙළට අඹ ගස් සෙවන දැනි. ඉතින් පොටු ටිකක් තියලා තිනවා පැදුරක් තියන ඇඳක් රෙද්දක් කොටයක් මේ මැරිච් එකන පාවිච්චි කරපුවා වෙන්න පුළුවන් ඉතරේ වයින් කළා දානවන පැත්තකටනේ සුදු කොඩි දෙකක් පොල් ගස් දෙක අතර වෙන්නේ කඳුලින් පිරුණුනේ මැලවුණු මුහුණු පෙන්නේ මේක කොහෙවත් මැරිච් කෙනාගෙන තිනවද මලගෙදර අනික් බාහිර දේවල් ලියලා තිනවා අපිට බලන්න ඒක කොච්චර හොඳ නිර්මාණ මේ උපක්‍රමයක්ද කියලා නේ අන්නේ වගේ නිර්මාණ වල තියෙන මෙන්න මේ වගේ ලක්ෂණ පිළිබඳ අපිට පුළුවන් නම් හොයලා බලන්න ඒක වැදගත් වෙනවා. එතකොට මම නිකන් මේ මගේ පඬිත වැඩ කන් වලට කරන වැඩ මම පොඩි සරල ප්‍රශ්න දෙක තුනක් අහනවා සාහිත්‍ය සම්බන්ධයෙන්. ඒවට කවුරු හරි උත්තර දුන්නොත් මම මේ වෙලාවෙම උන්ට තෑග්ගක් දෙනවා. මගේ අතින්ම මම තෑග්ගක් දෙනවා. මගේම පොත් තමයි තියෙන්නේ වටිනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මම ඒවා දීලා යනවා. එනිසා බොහොම සරල ප්‍රශ්න කවුරු හරි දන්නවා නම් නිරහංකාරව මුලින් මත උස්සන්න ඉස්සෙල්ල මත උස්සන කෙනා මට මෙතෙන්ට පේනවා එනිසා ඒ අත උස්සපු කෙනාට මම මේ අවස්ථාවේ ටැග් සිහිවටනයක් හැටියට දෙනවා ඔබට ඒකට මේ අවස්ථාව වඩාත් වටිනාකමක් එක්වේ කියලා මම විශ්වාස කරන නිසා අපේ කවිය පිළිබඳව සාහිත්‍ය පිළිබඳව කතා කරනකොට ටිකක් විදග්ධ සමාජයේ වැඩි වශයෙන් කතා නොකරන නමුත් ජන ජීවිතය තුළ නැළවිලි කවි විදිහටම තවමත් අපි තුළ තියෙන ඉතා මනරම් කාව්‍යයක් තමයි සුදෝසුදු කියන කාව්‍ය. සුදෝසුදු ලිව්වේ කවුද කියලා එකපාරට මම ඇහුවොත් කාටද මතක? අත උස්සන්න ඕන. මම හිතන්නේ අර තුම ඉස්සෙල්ලම අත ඉස්සෙ. ඔව්. වැරදි ඊළඟට අත උස්සන්න ඉක්මනට. හොඳට අත උස්සන්න. මේ මිනිස් ඉස්සර දෙවිනියට කියන්න බලන්න සාගර බලන්න පරාක්‍රම කොටිතුක් කියන්නේ සබරගමෙන් බිහිවෙච්ච විශිෂ්ට කවියේ හැබැයි සුදෝසුදු කාව්‍ය රචනා කරන්නේ සාගර පළන්සූරිය KS ගේ සුදෝසුදු කියලා කියන්නේ සුදෝසුදු කියන්නේ අතිශය ජනප්‍රිය මනරම් කාව්‍යයක් තුන් දෙනෙක්ගේ ආදරයක් පිළිබඳව අතිශය සංගමයෙන් රචනා කරපු නිර්මාණයක් තුන් දෙනෙක්ගේ ආදරයක් පිළිබඳ සංයමෙන් ලියන්න හරි අමාරුයි නේද සාමාන්‍යයෙන් ඒවා උසාවි පොලිස් වලින් තමයි කෙලවර වෙන්නේ තුන් දෙනෙක්ගේ ආදරයක් කියන එක හැබැයි මේ කාව්‍ය කියන්නේ කියවල නැත්නම් ඔබට මම යෝජනා කරනවා සුදුසුදු කාව්‍ය කියවන්න කියලා පොඩි කාලේ ඉඳලා එකට ගමේ ජීවත් වෙන ටිකිරි අදිරි සහ හීම්මනිකා කියන තුන් දෙනා කුංචි කාලේ ඉඳලා ඔවුන් සෙල්ලම් කර කර ජීවත් වෙනවා එතකොට හීම්මනිකාට රණ්ඩු වෙනවා පොඩි කාලේ අර දෙන්න හීමනික මගේ කියලා කෙනෙක් කියනවා නේද? ඒකෝ නෑ නෑ මගේ කියලා රන් ගහ ගන්නවා මේ දෙය. ගහගත්තට පස්සේ හීමනික මැදට ඇවිල්ලා කවියෙන් හරි අපූර්ව උත්තරයක් දෙනවා. ගහ ගන්නට එපා දෙන්නාටම බිරිඳ වෙන්නම් නුඹලා දෙන්නම මාගේ නොවේද? පොඩි කාලේ තමයි මෙහෙම කියන්නේ ලොකු කාලේ කිව්වොත් ප්‍රශ්නයක් වෙනවා. සෙල්ලම් කරමු ඇයි මේ කලබල මොකද කියමින් සැනසුවා සුමිහිරි බස් බොලද ඇයි අපි ගහගන්න මං ඔය දෙන්නගෙම තමයි ගහගන්න එපා අපි සෙල්ලම් කරමු කියලා කියනවා ටිකක් ලොකු වෙනවා මේගොල්ලෝ ලොකු වුණාට පස්සේ අර සෙල්ලම් කරන සම්බන්ධෙ හිටින්නේ නැහැ නමුත් දෙන්නම හීම්මනිකට ආදරෙයි හීම්මනික කල්පනා කරනවා
මම ඇත්තටම මේ දෙන්නගෙන් වැඩිපුර කාටද ආදරේ? බලන්න කවියා මොනතරම් විශිෂ්ටද කියලා ඒ අමු කාරණය කවියා කියන්නේ මෙහෙමයි කවි පොතේ. ටිකිරි පොහොසත්ය නැනනුවණින් වැඩිය ටිකිරි කියන්නේ වලව්වේ පුතානේ. ටිකිරි පොහොසත්ය නැනනුවණින් වැඩිය අදිරි දුප්පත්ය ගතසිත හැඩිදැඩිය. අදිරි දුප්පත් හැබැයි ටිකක් හැඩිදැඩි මිනිහා. අරයා ඉගෙනගෙන එහෙම තියෙන ස්කෝලෙ ගිහිල්ලා එනාට මේ ඔයා ඒ පැත්තෙන් එයා හොඳයි මේ පැත්තෙන් මෙයා හොඳයි. ඇගේ නියම ආලය කිරණා පඩිය ඇයට දෙන තරාදියක් ආදරේ කිරා ගන්න. ඇගේ නියම ආලය කිරණා පඩිය අදිරිගේ පැත්තෙලා බැලුවම බර වැඩිය. එයා වැඩිපුර ආදරේ කරන්නේ අර කුඹුරු කොටන ගැමියාට. ඉතින් සුදෝසුදු ලියන්නේ මේ සබරගම මෙතන ඉඳලා කිලෝමීටර් කීපයි යන්න ඕනි කලල්ලැල්ලේ ආනන්ද සාගර සාගර පළස්සූරිය කියන විශේෂ කවියක්. ඉතින් ඒ පිළිබඳව මම හිතන්නේ හැමෝම හැම අතක්ම ඉස්සෙන දවසක් අවදාරි ඒ කියලා මම විශ්වාස කරනවා. මගේ දේශය ඇතුළ සුදුසුදු ලිව්වේ කවුද කියලා හැමෝම තරගිට ඔක්කොම අතක් උස්සන දවසට තමයි මම වඩාත් වැඩිපුර සතුටු වෙන්නේ. ඒ නිසා මම අර කියපු තෑග්ග මම දැන් වේලාවේ මේ මහත්මියට ප්‍රදාන කරන චමින්දර පොතක් දෙන්න මතක් කරනවා. තව ප්‍රශ්න අහනවා නිසා ටිකක් මේ කල්පනා විමින් හැමෝම උත්තර දෙන්න උත්සාහ කරනවා. හැමෝම උත්තර දුන්නත් දෙන්න පොත් තියෙනවා මං ගාව. එතකොට සුදෝසුදු කියවන්න ඕන. ඉතින් ඒක මම හිතන්නේ සුදෝසුදු වගේ කාව්‍යයක් කියවන්න නැතුව කවුරු හරි ආදරය කරන්න පිළිමෙනවා නම් මට නම් නිකන් ඒක පිස්සුවක් වගේ මට දැනෙනවා. මට හිතෙන්නේ උන්ට ආදරේ අහු වෙන්නේ බොහොම අඩුවෙන් කියලා. යසෝදරාවත කියන කාව්‍ය රචනා කරලා තියෙන කවුද කියලා මම අහුවත් කාටද කියන්න පුළුවන්? යසෝදරාවත කියන ජන කාව්‍ය කවි 130ක් තියෙනවා. යසෝදරාවත කාව්‍යයේ තියෙන සිදුහත් කුමාරයා ගිහිගේ හැරදාලා යනවනේ පොඩි දරුවා හම්බෙච්ච දවස්. මෙහෙම හැරදාලා ගියාට පස්සේ යසෝදරාව කොහොමද තමන්ගේ දුක විඳගත්තේ කියන එක තමයි මුළු කාව්‍ය පුරාම තියෙන්නේ. යසෝදරාවතට කතුවරෙක් ඉන්නවද නැද්ද කියන එක හෝ කාටද හරියට කියන්නේ? ඔව් නෑ. දුවගේ උත්සාහය ඉතාමත් අගය කරනවා. ඇත්තටම වැරදුනත් හොඳයි උත්තර දෙන එක මම කියන්නේ. සිද්ධාර්ථ හාමුදුරු යසෝදරාවත් අතරින් ගීතයක් රචනා කරනවා. මොකක්ද සිංදුව? ලාදලු බූපත් සෙමෙන් සැලෙනසේ යසෝදරා දේවි වාවනු බැරිතෙන රහසේ හැඬුවා පෙර සංසාරයේ ඇසුර මතක් වී කියලා යසෝදරාවත කාව්‍ය ඇසුරෙන් තමයි සිද්ධාර්ථ හාමුදුරුවෝ ගීතේ රචනා කරේ. යසෝදරාවත කියන්නේ ජනකාව්‍යයක්. ජනකාව්‍ය කියලා අපි හඳුන්වන්නේ මේවට කතුවරු නැති නිසා. යසෝදරාවත ලිව්වේ කවුද කියලා අපි දන්නේ නැහැ. නිශ්චිත කතුවරයෙක් නැහැ. ඒක ජනකාව්‍යයක්. ජනකාව්‍ය කතුවරු අපි දන්නේ නැහැ නේ එහෙම කෙනෙක්. හැබැයි යසෝදරාවත කියන අති විශිෂ්ට ජනකාව්‍යයක්. ඒ විශිෂ්ට ජනකාව්‍යයක් කියන්නේ අර සුදෝසුදු වගේ තමයි. තමන්ගේ මිනිස්සයා පොඩි ළමයා ඉපදිච්ච දවසේ දාලා ගියාට පස්සේ ගැහණියෙක් දැන් නම් ඉතින් පොලිසිය උසාවියට ගිහිල්ලා නඩත්තු නඩුවක් හරි දාගන්න ඕනනේ. ඒ කාලේ එහෙම පුළුවන්කම් තියෙ අපි දන්නේ නැහැ. නමුත් අපේ ජනයා කල්පනා කරනවා මෙන්න මේ විදිහට යසෝදරාව තමන්ගේ දුක විඳ ගන්නෙති කියලා. ඒ කරුණා රසය අපේ ප්‍රධාන රස ධාරාවේ කරුණා රසය සහිත නිර්මාණයක් හැටියට තමයි හඳුන්වන්නේ. ඒ මූලික පරමාර්ථය තමයි සංයමය. මේ වගේ විෂයක් කොහොමද සංයමයෙන් කියන්නේ? දැන් ගිය දාලා ගිය මනුස්සයට කියනවා කැලේ තියෙන කොයි දේවත් රස වේවා. ගිය මනුස්සයට කියන්නේ. මොකද කැලේ ගිහිල්ලා ඉන්නකොට කන්න බොන්න නැහැ නේ හරියට. හැබැයි මෙහෙ රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා තිබුණා. හොඳට ඉන්න ඕනි තරම් අවශ්‍ය ඕනි දයක් කන්න තිබුණා. දැන් යසෝදරාව දන්නවා මේක යන අපේ ජනයා හිතන විදිහ නෙමෙයි. යසෝ දැන් කතාව ඉන්දියානු කතාවක් වුණාට යසෝදරාවත කවි ටික අපේ ජනයාගේ. අපේ ජනයා තමයි මේ කල්පනා කරන්නේ. දාලා ගිය මිනිස්සයෙක් කියනවා කැලේ තියෙන කොයි දේවත් රස වේවා. මලේ බඹරු මෙන් පිරිවර සෑදේවා. මෙහි ඉන්නකොට ඕන තරම් සේවකයෝ හිටියා. ඕන තැනකට යන්න අස්ප කරත් තිබුණා. දැන් මුකුත් නැහැ කැලේ. ඒ නිසා පිරිවර හැදෙන්න ඕනි. අවුවේ තියෙන රස්මාලා ආඩු ඒවා. මොකද රස්නේ කාලෙට ඉන්න වෙනම සීතල මාලිගා තිබුණා. දැන් මුකුත් නැහැ. ඒ නිසා අවුවේ තියෙන රස්මාලා ආඩු වෙන්න ඕනි. ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදී. මොනතරම් කරුණාවක් තියෙන්නේ. ඉච්චල කරුණාවක් තියෙන්නේ. හිමේ ගොසින් මල්්‍ය හනක නිදනවද? කෝමල අනගි සිරි පාදක රිදෙනවද?
හිඟේ නැතුව දෙවියෝ මුර කරනවද මගේ ඇත් රජු නිහිමි සඳ කොතැනකද කියලා මේ දාලගේ මනුස්සයෙක්ගෙන් අහනවා. ත්‍රිවයි නිර්මාණවල තියෙන සංයමය සහ කරුණාරසය කියන කතිශය වැදගත් වෙනවා. යසෝදරාවත් කියන්නේ ජනකාව්‍යයක්. ඉතින් යසෝදරාවත් සාමාන්‍ය කඩේකට ගිය රුපියල් 100කට වගේ ගන්න පුළුවන්. අපි අපි සාමාන්‍ය රීලෝඩ් දාන්න රුපියල් 100ක් එක දවසට වියදම් කරන යසෝදරාවත් රුපියල් 100ක් දීලා ඔබ ගත්තොත් ඔබගේ මුළු ජීවිත කාලෙම මේක තියෙනවා. මම ඒ දෙක සම්බන්ධනය කරා නෙවෙයි. නමුත් මම කියන්නේ අපි අර අපි තුල තියෙන සතුට අපිට මගහැරෙන විදිහවල මම මේ කියන්නේ. රුපියල් 100කටත් අපිට මුළු ජීවිතේටම අදාළව සතුට ලබා ගන්න පුළුවන්. ඒ සතුටත් අපි පොතක් ගෙදර තියාගෙන නිකන් ප්‍රශ්නයක් ආවට පස්සේ එක පිටුවක් කියවුවත් එන්නේ. ඒවා මගහැරලා තියෙනවා. ඒවා ලිව්වේ කවුද කියලාවත් අපිට කල්පනා කරන්න තරම් වෙලාවක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මෙවැනි නිර්මාණ වලින් ඕනි තරම් උදාහරණ මේ පිළිබඳව ගේන්න පුළුවන්. නිර්මාණවල තියෙන තාක්ෂණික පැත්ත තවත් ගැඹුරින් කතා ඉතින් ඉදිරියේදී කවදා හරි අවශ්‍ය වුණොත් එහෙම නිර්මාණ කරන අයට ඔබලාගේ විෂයන්ට අදාළව තිබුණොත් වෙන මේ පිළිබඳව කතා කරන්නත් අපිට අවකාශයක් තියෙයි කියලා මම හිතනවා ඉදිරියේදී. අපි ඒ පිළිබඳව මේ ඉදිරියට කල් දෙමු. මම කියන්න උත්සාහ කරේ මේ නිර්මාණ හරහා අපට එදිනදා ජීවිතේට කොහොමද මේ වැදගත් වෙන්නේ කියන එක, කියන රස වින්දනය කොහොමද මේ වැදගත් වෙන්නේ කියලා අපිට ජීවිතේට. රස වින්දනය කියන්නේ මහා සාගරය වගේ ලොකු වපසරියක් සහිත දෙයක්. ඒ අපෙන් මගහැරී යනවා කියන්නේ ඉතාම ඛේදවාචකයක්. ලොකු ඛේදවාචකයක් ඇත්තට. මිනිස්සු අතර ජීවත් වෙනකොට සාමාන්‍ය ප්‍රශ්න තිබෙනවා නේද? ඕන තරම් ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි මේ සමහර ප්‍රශ්න එක හිනාවකින් මිනිස්සුන්ට ඉවර කරගන්න පුළුවන්. එක සිනහවකින් සියලුම ප්‍රශ්න අවසන් කරගන්න මිනිස්සුන්ට පුළුවන්. හැබැයි ඔවුන් ඒක අවසන් කරගන්න උත්සාහ කරන්නේ දැලිපිහියකින්, පිස්තෝලයකින්, කඩුවකින්, කිනිස්සකින් වගේ. ධම්මික බණ්ඩාරගේ අලුත් කවි පොතක් කියන අන්තෝ ජටා කියලා ආඛ්‍යාන කාව්‍යයක්. එහි ඔහු හරි අපූර්ව එක තැනක් මට මතකයි. පිස්තෝල ගල්කටස් දැලිපිහි අරගෙන සංගීත සම්දර්ශන බලන්න යන ලෝකෙ දින එකම රට කියලා තමයි ඔහු ලංකාව හඳුන්වන්නේ. ඒවත් අරගෙන තමයි සංගීත සම්දර්ශන බලන්න යන්නේ. මම මුලින් කතා කරා පරිකල්පනය සම්බන්ධයෙන්. මේ කවිය රචනා කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඇයි පාසල් යන කාලේ ඉඳලා ඉතාමත් දක්ෂ කවි රචනා කරපු කෙනෙක්. කුරවි පූජනා නම නමත් කවියක් වගේ කුරවි පූජනා. මේ කවියේහි තියෙන පරිකල්පනය පිළිබඳ බලන්න. මේක අපේ ජන ජීවිතේට කොච්චර ළඟද කියලා බලන්න, කොච්චර කිට්ටු වෙනවද කියලා බලන්න. අප රකිණා කඳු වලල්ල කියලා තමයි මේ කවිය නම් කරලා තියෙන්නේ. අප රකිණා කඳු වලල්ල කියන් අපිටත් හරි ළඟයි. මොකද අපිට දැන් ඔය තව ටිකක් එහාට ගිහිල්ලා වම් පැත්තෙන් බැලුවම සම්පූර්ණ සපරගමු කඳු වලල්ල තමයි අපිට පේන්නේ. මේ කවිය නම් කරන්නේ අප රකිණා කඳු වලල්ල කියලා. ඒ කඳු වලල්ල කියන සංකේතය කොච්චර ප්‍රබලද කියලා ඔබට වැටහෙවි මේ කවිය ඇහුවට පස්සේ. හිත නොයේ දුවොත් පොතපත දෙස හැකි තරම නොලැබෙයි ඇගෙන් බේරී යන්නට වරම. يعني හරියට පොත්පත්වල වැඩ කරොත් ඇගෙන් කොහොමවත්ම බේරෙන්න බැයිලු. උහුලා සිටිනමුත් අපගේ හැම බරම අම්මා එවිට ගිනි කන්ද කි තනි කරම. අපි හරියට වැඩ කරන්නේ නැති වුණාම ඒවා මගහැරනවා දැක්කම අම්මා ගිනි කන්දක් වගේ. ගිනි කන්ද සීතලද නැත්නම් ගිනි කන්ද රස්මේ. ගිනි කන්දත් එක්ක අපිට ජීවත් වෙන හරි අමාරුයි. අම්මගේ කෝපයන්නේ එහෙමයි. ඒ කෝපය ඇති වෙන්නේ ඇයි? අපි අර වැඩ හරියට කරේ නැති වුණාම. දෙන්නට සේ සතක් නැතිමුත් ඇයගේ මිටින් නෑ බෑ වදන් නොකියයි කිසි විටක කටින්. කීවොත් කෙනෙකු කරදරයක් හතර වටින් අම්මා අපේ හිමකන්දකි එහෙම් පිටි. හිමකන්ද කියන්නේ පොඩි දෙයකටත් එකපාරට දිය වෙලා යනවා නේද? ඉර ඉර නැගෙනකොටම හිම දිය වෙනවා. කාගේ හරි කරදරයක් ඇවිල්ලා කිව්වොත් එහෙම අම්මා තනි කරම හිමකන්දක් බවට පත් වෙනවා. ඒ කියන්නේ උදව් කරන්න පෙළඹෙනවා කියන එකනේ. බලන්නේ කාව්‍ය භාෂාව කොච්චර ලස්සනද කියලානේ. ගීතයක තියෙන්නේ නේද මේ හිම සෙල මුදුනත සිටියත් මහද ගිනි ගනී කියලා ප්‍රේම කිද්දල්ලිස් කියලා තියෙන. එතකොට මේ අම්මා දරුවන් හරියට වැඩ කරන්නේ නැතුනම ගිනි කන්දක් වගේ යක්කේන්ති ගිහිල්ලා ක්‍රියා කරනවා. හැබැයි කවුරු හරි කරදරයක් කියාගෙන ආපුවට පස්සේ හිම කන්දක් වගේ ආදී වෙලා යනවා. යුතුකම ඇගේ සලකා මහ ඉහලින්ද අප වෙනුවෙන් කැපව දහදිය කඳුලින්ද මුළු ලොවටම හොරෙන් තනිවම ඉකිබින්ද අම්මා තමයි මා දුටු වැඩිහිටි කන්ද. තවත් කන්දක් කරන්ගෙන
බලන ජීවිතයේ අවස්ථාවලට මේ කඳු සංකේත විදිහට පත් කරන විදිහ යහපත් මගක් දරුවන් වෙත උදාකොට තුටුවන්නීය නිහඬව අප දිනු විට දැනගනු විටදී ඇගේ පායුග වැඳීමට දන ගැසු විටදී ඇගේ පායුග වැඳීමට සමනල කන්දසේ අම්මා පෙනේ මට මේ ඔක්කොම ඉවර වෙලා අම්මට වඳින්න නැමුණ මොන වගේද පේන්නේ සමනල කන්ද සිරිපාදේ වගේ මේ කඳු හතරක් අරගෙන ජීවිතේ විවිධ අවස්ථා අපිට කියන මේ කියපු හැම අවස්ථාවක් අපේ ජීවිතවල තියෙනවා අනේ අපි මේ සංකල්පේ කොච්චර අලුත්ද කොච්චර පොහසත්ද කියලා බලන්න අම්මගෙන කොච්චර කවි ලියලා තියෙනවද නේ හැම කවියක්ම අම්මගෙන ලියලා තියෙනවා එකිනෙකට වෙනස් නිර්මාණ දැන් ප්‍රේම කීර්ති දල්විස් කියන්නේ ආදරයේ උල්පත වූ අම්මා පළවෙනි වාක්‍යෙම කියන්න ඕනි ඔක්කොම කියනවා ආචාර්ය ඩබ්ලිව් අබේසිංහ කියන්නේ මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා මේ කිවිඳිය වෙනත් විදියකට කියන මේ කඳු වලට සම කරනවා අම්මා කඳු වල අවස්ථා වලට සම කරනවා තව හරි අපූර්ව කවියක් මේවා මේ අලුතෙන්ම ලියවිච්ච අලුත්ම කවි හිරාන් බණ්ඩාර නැමති කවිය මම හම්බ වෙලා නැහැ කවදාවත් දන්නේ නැහැ ඇත්තටම මේක මම අන්තර්ජාලයේ තමයි මේ කවිය දැක්කේ මේක හරි කාලීන කවියක් මේ දවස් වලට හොඳට ගැලපෙනවා තමත් ගැඹුරින් මේ සමාජය විග්‍රහ කරන කවියක් කවියෝ කරන්නේ ඒක තමයි අපට අසු නොවන යථාර්ථය අපට ඇස නොගැසෙන යථාර්ථය අපිට පෙන්වනවා අරගෙන නේ අපි එතකොට කල්පනා කරන්න පටන් ගන්න අඩේ මෙහෙම දේවලුත් තියෙනවනේ නේද මේක අපිට මෙච්චර කල් හිතිලා තිබුණේ නැහැ නේ කියලා අපිට හිතෙනවා රොද්ද සමාන නිර්මාණ කියනකොට මේකත් එහෙම එකක් ටීචර් මං ඔන්ලයින් නැහැ කියලා තමයි මේක නම් කළේ ටීචර් මං ඔන්ලයින් නැහැ ඔන්ලයින් නැහැ කියලා කියන්නේ කොච්චර හේතු තියෙන පුළුවන්ද මිනිස්සුන්ට නේ සමහරුන්ට සිග්නල් නැහැ සමහරුන්ට මේ ඩේටා දාගන්න සල්ලි නැහැ සමහරුන්ට ෆෝන් එකක් නැහැ එහෙමනේ වැඩි ලංකාවේ වරු දෙක තුනේ උහුලාගෙන කුසගින්න අම්මා තාත්තත් විඳින දුක්ගොන්න මෙය දැක දැකත් ඔවුන්ට කඳුලක් දෙන්න ඉල්ලනු හිතෙන්නේ ටොෆියක්වත් කන්න ළමයා පොඩි කාලේ දන්නවා මේ ඔහුගේ ජීවිතේ පරිසරය කොහොමද කියලා වරු ගණන් අම්මලා දුක් මහන්සි වෙලා තමයි කන්න ටික හොයාගන්නේ ඒ නිසා අමතර ටොෆියක්වත් ඉල්ලන්න මේ දරුවට හිතෙන්නේ නැහැ WhatsApp ඕනි කිව්වම අම්මේ ඇයට මොනවා දැනුණාද දන්නේ නැහැ ළයට කපාට මේ ළමයා දැනික අනික් ළමයි කියන වගේ කියලා කියලා අම්මේ අපිටත් දැන් WhatsApp ඕනි වෙලා තියෙනවා කියලා අධ්‍යාපනයේට ඉතින් එහෙම කිව්වම අම්මට මොනවා හිතුණත් දන්නේ නැහැ කියලා මෙයා උපකල්පනය කරනවා පාරට ගියේ වාරුත් නොමැතිව පයට හන්දියේ කඩෙන් අරගෙන එන්නලු ණයට එයා හිතන මේ WhatsApp කියන්නේ කඩෙන් ණයට ගන්න පුළුවන් දෙයක් කියලා ඇත්තේ එකයි අහගෙන දසතින් නිඳා සිංහල ගණන් චිත්‍රත් ඒකෙම ඇඳා WhatsApp ඉමු ඒවයි මම නැති හින්දා ටීචර්ට මාව අමතක වේවිද මන්දා අපේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කොච්චර ගැඹුරින් මේ කවිය ඇතුලේ කතා කරනවා මේවයි නැති ළමෙක්ට ඇති වෙන සිතිවිල්ල මේ එකකවත් යන්න බැරි ළමෙක් හිතනවා ටීචර්ට මාව අමතක වේවිද දන්නෙත් නැහැ අමතක වෙයිද කියන වචනය ඉතාමත් ගැඹුරුයි ඒක ඒ අර්ථෙන් නෙවෙයි ගන්න ඕනේ ඒක විශාල අර්ථයක් සහිත අධ්‍යාපනය පිළිබඳව කතා කරන්න පුළුවන් කවියක් මම අපේ සමාජයේ ජන සමාජයේ පිළිබඳවයි මේ කවි වලින් කියන්න උත්සාහ කරන්නේ ජන සමාජයේ අපට අසු නොවන දේවල් කවිය කොහොමද ස්පර්ශ කරලා තියෙන්නේ කියලා මේ සුලබ අත්දැකීම් කොහොමද වෙන් කළා කවියා කවියට අරගෙන තියෙන්නේ කියන එක නිර්මාණකරුවා කොහොමද නිර්මාණයට අරගෙන තියෙන්නේ කියන එක තවත් ඉතාමත්ම සියුම් සමාජ කාරණයක් කියවෙන කවියක් ඒ කවිය නම් කරන්නේ එළන එළන රෙද්ද උඩින් මාත් හෙමින් යන්නම් කියලා එළන එළන රෙද්ද උඩින් මාත් හෙමින් යන්නම් තමයි කවියේ මාතෘකාව රචනා කරන නුවන් තොටවත්ත නැමති කවිය ඔහු වෘතියෙන් වෛද්‍යවරයෙක් ඔහුගේ ග්ලැසියරයක ප්‍රේමය කියන කවි පොතේ තමයි මේ කවිය තියෙන්නේ මාතෘකාව එළන එළන රෙද්ද උඩින් මාත්‍යමින් යන්න දැන් මෙතෙන්දි කවියට කියන්න අවශ්‍ය කාරණය කියන්න ඔහු තෝරගන්නවා විදිහක් ඒකට අපි ආකෘතිය කියලා කියනවා දැන් අර තුන්කොන් ප්‍රේමයේ පිළිබඳව කතා කරන්න
සාගර පළන්සූරි හරි අපූර්ව ආකෘතියක් යොදා ගන්නවනේ නේද කවි කතාවක් විදිහට හදනවා සියුපද කවි වලින් ඔක්කොම කියන්නේ අසෝදරාවතත් එහෙමයි ඇතැම් කවිය සංක්ෂිප්තව වචන පහෙන් හයෙන් කියනවා වචන පහෙන් කියවිච්ච කවි තියෙනවා ඒකට අපි ආකෘතිය කියලා කියනවා ඒ ආකෘතියට කවි වර්ග තියෙනවා දැන් හයිකු කවි කියනවා සංක්ෂිප්ත කවි කියනවා ආඛ්‍යාන කවි එහෙම තියෙනවා ඉතින් ආකෘති වචන පහකින් කියලා තියෙනවා ලක්ෂාන්ත අතුකෝරල වර්තමාන කාන්තාව පිළිබඳ හරි අපූර්ව කවියක් මම මේවා මාධ්‍යවල නම් ගොඩක් කියලා තියෙනවා වැඩසටහන් වල වචන පහයි වර්තමාන කාන්තාව පිළිබඳ ලියවිච්ච හොඳම නිර්වචනය මේක කියලා මට හිතෙනවා කවිය තමයි වැඩ ඇරි වැඩට යති ගැහෙනු ඉතරයි කවිය වචන පහයි වැඩ ඇරි වැඩට යති ගැහෙනු කල්පනා කරලා බලන්න මේක ඇතුලේ කියන දේ කොච්චර ප්‍රබලද කියලා මේ හවසට වැඩ ඇරිලා යන කාන්තාව බස්සල කෝච්චි වල පොරකාගෙන සාරීරාගෙන බෑග් කඩාගෙන යන කාන්තාව යන්නේ මොකටද තවත් පැය ගාණක් ගෙදර කියලා වැඩ කරන්න කියන එක මේ කවිය කියන්නේ වැඩ ඇරි වැඩට යති පිරිමි කිව්වනම් කවදත් මේ කවියක් වෙන්නේ නැහැ එහෙන් පිරිමි අපි හරි අඩුවෙන් වැඩ කරන පිරිමි ඉන්නවා තමයි හැබැයි අපි ගොඩක් දැකලා දෙන වැඩ ඉවරලා ගිහිල්ලා කොස්සයක් එහෙම දාලා වාඩි වෙලා ප්‍රවෘත්ති බලන පිරිමි නැත්නම් පත්තරේ බලන පිරිමි අපි දැකලා දෙන හැබැයි එහෙම කරන එකම ගැහණියෙක්වත් අපි දැකලා නැහැ දැකලා තියෙන වැඩ ඇරිලා ගිහිල්ලා 12 එක වෙනකන් තවත් මහා වැඩ කන්දරාවක් කරන ගහන ඒ මහා යථාර්ථය කියන කවිය පාවිච්චි කරන වචන පහයි වැඩ ඇරි වැඩට ගහන මේ කවිය එළන එළන රෙද්දුඩි මාත්‍යමින් යන්නම් කියලා මේකේ ආකෘතිය කවිය කල්පනා කරනවා මේ කියන්න යන ඉතාම ප්‍රබල දේශපාලනික කාරණේ කියන හොඳම ක්‍රමය මොකද්ද මේක කියන හොඳම ක්‍රමය තමයි මේක ළමයින්ගේ දැක්මෙන් කියන එක හරි අපූර්ව කවිතර පොඩි ළමයි විදිහට අපිට ඇතම් කවි කියන්න ඉතාම ප්‍රබල දේශපාලන කාරණා කුංචි ළමයින්ගේ වර්ෂන් එකකින් අපිට කියන්න පුළුවන්කම තියෙනවා ඒතර හරි අපූර්ව කවියක් නුවන් තොටවත් එකම තියෙනවා ඒක හරිම අපූර්ව කවියක් බවට පත් වෙන්නේ අපි මේ කාව්‍ය සාහිත්‍යයේදී කතා කරන උපමා රූපක දීපක කිසිවක් නැති කවියක් තාලයක් විතරයි මේ කවියට තියෙන්නේ ඒක නම් කළා තියෙනවා කවිය ඔහු වෛද්‍යවරේ බලන්නේ අත්දැකීම් ගන්න විදිහ නුවන් තොටවත් වෛද්‍යවරේ මේ ඒ කවිය තියෙන ග්ලැසියරේක ප්‍රේමයේ පොතේ අත්දැකීම් බවට පත් කරගන්නේ මවක් තමන් හම්බ වෙනවා හවු ප්‍රශ්නය. ඒක තමයි අත්දැකීම්. ප්‍රශ්නේ තමයි පුතා කිරිබොන එක නවත්තන්නෙම නැහැ. කොහොඹ කොළ වගේ දෙයක් කොටලා ගෑවොත් ප්‍රශ්නයක් වෙයි. ඔක තමයි වෛද්‍යවරයෙක්ගෙන් අම්මව ප්‍රශ්නේ. තව කිරි නවත්ත ගන්නකොට අම්මලා එක එක ඉව කරනවනේ නේද? මොකද නවත්තන්නෙම නැහැනේ අවුරුදු 4ක් 5ක් වෙනකන් එයා ආසම නැහැ නවත්තන්න. එයාගේ එකම අයිතිවාසිකම නේ ඔක. නේද? ඇඳුම් නැති වුණත් ළමයට ඉන්න පුළුවන්. නට අම්මගේ තනියේ නැතුව ළමයට ඉන්න හරි අමාරුයි ගොඩක් ලොකු වෙනකන් ඒ නිසා අම්මලා නතර කරගන්නේ කේකේ දේවල් කරනවා ඉස්සර එහෙම නැහැ ඉස්සර ළමයි අවුරුදු 8 9 වෙනකොට කිරි බිල දෙන මට මතක මම පොඩි කාලෙම ඉස්කෝලේ ලැවිල්ලත් අම්මගේ කිරි කිරි නැහැ ඔය බොනවා අපි දැන් බෑ දැන් අම්මලා වැඩ ඇරි වැඩට යත ගහන්නේ ගොඩක් ඉන්නේ ඒ නිසා අවුරුදු 3 4න් අර පෞල් සෞඛ්‍ය සේවකා නෝනලාත් ඇවිල්ලා කියනවා දැන් හරි දැන් කිරි නතර කරගන්න කියලා උපදෙස් අම්බ වෙනවා හැබැයි එහෙම වුණාම මේ ළමයාගේ මානසිකත්වය අපි කවුරුත් හිතල නැහැ නේද වෙනතුරු. ඌ පොඩි එකානේ ප්‍රශ්නයක් නැහැ. ඌ කොහොම හරි කරගන්න කියලා අපි ඉන්නවා. අන්නේ විශේෂය ඌ කතා කරන හරි අපූර්වට ඌ වෛද්‍යවරයෙක් නිසා. ඒතරේ කවි පටන් ගන්නනේ. ඔව් මද බල මට මතක් වෙයිද කියලා මම සටහන් කරගෙන නැහැ. මතක් වෙයි මට මේ කතා කරන ගමන් මම එකක් කියන්නම් ඈ. එතකොට මේකත් මේ ලියාගෙන තියෙන පොඩි පොඩි දරුවෙක්ගේ දරුවන්ගේ පැත්තෙන් මේ කියන කාරණේ මේක තා ප්‍රබල දේශපාලනික කාරණයක්. සුමනදාස මේ අහන්න සිරිපාලත් එක්ක එන්න දවස් 7ක් අපි කරමුද පෙරහැර කරන සෙල්ලම. දැන් අපිට තේරෙන මොන වගේ පරිසරයක්ද මේ ළමයි සෙල්ලම් කරනවනේ. සෙල්ලම් කරන පරිසරයක්. සුමනදාස මේ අහන්න සිරිපාලත් එක්ක එන්න දවස් 7ක් අපි කරමුද පෙරහැර කරන සෙල්ලම. කවුරු හරි කියේ කතා කරන සෙල්ලම් කරන. කවුද කතා කරන්නේ කියලා ඊළඟ වේලිය අපිට හම්බ වෙනවා. කවදාවත් අපි දෙන්නා නුවර ගිහින් නැති හින්දා බේබි අපිට කියා දෙන්න හැමදාමත් යන හින්දා අන්න ක්‍රමක්‍රමෙන් අපිට තේරෙන මොන මොකක්ද පරිසරයේ මොකද්ද ඉන්නේ කවුද විධානයේ දුන්නේ කවුද සෙල්ලම් කරන්නේ එක්කෙනෙක් ආරාධනා කරා අරගොල්ල උත්තර දෙනවා කවදාවත් අපි දෙන්නා නුවර ගිහින් නැති හින්දා නුවර යනවා කියන්නේ මහා ලොකු වැඩක් නේද වාහන හයර් කරගෙන ලොකු වැඩක් නේ සල්ලි ගොඩක් ඕනි හැබැයි ඔවුන්ට අපහසු වුණාට අර අනික් චරිතයට ඒක අපහසු වෙලා නේ. ඒගොල්ලෝ හැමදාම නూర පෙරහැර බලන්න යනවා. බේබි අපිට කියා දෙන්න හැමදාමත් යන හින්දා.
සුමන දාස අලිය වෙන්න බිම දන ගහගෙන හිඳින්න සිරිපාලය දුවල ගිහින් සුදු රෙද්දක් අරන් එන්න විධානය දෙනවා නැවත මේ සෙල්ලම කරන්න දැන් මේ සෙල්ලම ඇත්තටම මොන සෙල්ලමද කියන එක තමයි රසිකයාගේ වැඩේ තියෙන්නේ මේ සෙල්ලම තෝරා ගැනීම තමයි රසිකත්වය කියලා කියන්නේ පුංචි බේබි කියනවා නම් දන ගහගෙන ඉන්නම් එළන එළන රෙද්ද උඩින් මාත් හැමින් යන්න තේරෙන මොකද්ද මේ කියන සමාජ කාරණේ ඔන්න නැග්ගා මම් පිට උඩ ඔයා හැමින් හැමින් යන්න සිරිපාලට දැන් තියෙන්නේ හැමීට පාවඩේලන්න සෙල්ලම ප්ලෑන් කරලා ඉවරයි දැන් කවුද ඉතින් එතකොට හෙට බිම දන ගහගෙන ඉන්නේ අපි දෙන්නාගෙන් කවුරුද අලිය පිට එන ගියන්නේ ඔන්න ප්‍රශ්නයක් එනවා ඕනෑම සෙල්ලමක් දිගටම කරන්න බෑ ඕනෑම සෙල්ලමක් දිගටම කරන්න බෑ කොහෙන් හරි ප්‍රශ්න නගනවා එහෙම ප්‍රශ්න නගපු දහස් ගාණක් අපිට නැති වෙලක් තියෙනවා හැබැයි ප්‍රශ්න නගන එක නවතින්නේ මෙන්න මේ සෙල්ලමෙත් ප්‍රශ්නයක් නගිනවා කවුද ඉතින් එතකොට හෙට බිම දන ගහගෙන ඉන්නේ අපි දෙන්නාගෙන් කවුරුද ලිය පිටේ නැගියන්නේ හෙටත් ඉතින් මමම තමයි පිට උඩ නැග යා යුත්තේ එහෙම තමයි හැමදාමත් මේ සෙල්ලම වී ඇත්තේ ඒ සෙල්ලමට එහෙම වෙන්න දෙනවාද නැද්ද කියන එක පිළිබඳ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඔබගේ අතේ මේ භාෂා භාවිතය පිළිබඳව මම මූලික වශයෙන් කිව්වේ එතකොට දැන් අපිට හමු වුණ කවිවල භාෂා විවිධ භාෂා දැන් නුවන්තොටවත් බොහොම සරල භාෂාවෙන් කියනවා කියන්නේ ප්‍රබල කාරණා කියන. ඉස්සෙල්ලා කියපු කාරණා අතිශය දේශපාලන කවියක්. හැබැයි සාහෘදේ පොඩි ළමයින් සෙල්ලම් කරන එක. අර නුවන්ගේ පොඩි එකෙක් කවිය මම මතක් වුණත් කෙනෙක් හරි අපූර්ව කවියක්. හරි මතක් වුණා. දැන් ඒක පටන් ගත්තේ වෛද්‍යවරයාගෙන් අම්ම කෙනෙක් අහ ප්‍රශ්නේ පුතා කිරි බොන එක නවත්තන්නෙම නැහැ. කොහොම කොල වගේ දෙයක් කොටලා ගැවොත් ප්‍රශ්නයක් වෙයිද කියලා ඇහුවා. බලන්න කවියට නිමිත්ත උනේන්නේ ප්‍රශ්නේ කවිය ලියන හරි අපූර්ව කවියක් මේ කවිය ලියන්න ඕනෑම කවියෙකුට තියෙන්නේ ප්‍රධාන ක්‍රමවේද තුනයි එකක් තමයි ඒ අම්මා විදිහට ලියන්න පුළුවන් මේ කවිය මම මේ කියන්නේ වස්තු විෂය තෝරගන්න එක දැන් කවුරු හරි ලියන කෙනෙක් ඉන්නවනේ මේක හරි වැදගත් මේ ප්‍රශ්න නගපු අම්මා විදිහට අම්මගේ පැත්තෙන් මේ කවිය ලියන්න පුළුවන් එහෙම නැත්නම් මේ ප්‍රශ්නෙට මුහුණ දීපු වෛද්‍යවරයාගේ පැත්තෙන් මේ කවිය ලියන්නත් පුළුවන් එහෙම නැත්නම් කවියා හැටියටම මේ කවිය ලියන්න පුළුවන් මේ ප්‍රශ්න දිහා බලන කවියා තෝරගන්න අපි කාටවත්ම මතකෙට නොයන අමාරුම අසීරුම කාරණේ තමයි මේ ප්‍රශ්නෙට මුහුණ දීපු පොඩි එකාගේ පැත්තෙන් මේ කවිය ලියන එක පොඩි එකාගේ පැත්තෙන් කවි ලියනකොට කවින්ට ලොකු සෙල්ලම් දාන්න බෑ උපමා පාවිච්චි කරන්න බෑනේ දැන් පොඩි වූ මහා උපමා ඇතුව කතා කරන්න නෑනේ එහෙම දාපු ගමන් ඒ කවිය ඒකට අපි කියනවා මේ ඖචිත්ත්ව ගුණයෙන් යුක්ත වෙන උචිත නෑ මේක විශ්වාසනීයත්වයෙන් තොරයි. තොරේ නිර්මාණය අපිට දැනෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට කිසිම වැඩක් යාට කරන්න බෑ. හැබැයි අර අපි මුලින් කියපු නැලවිලි තාල නිසා මේ දරුවා තාල පිළිබඳ යා දන්නවා වෙන්න පුළුවන්. අම්මා එයි කියා හිත හිත රවුමේ කටු දිහා බැලුවට කටු දෙකේ රහස මට තව නෑ නිතේරිලා. දැන් අපිට කවි බලන ධ්වනිය ගැන මම කිව්වේ අම්මා ඒ කියා හිත හිත එහෙනම් අම්මා නැහැ දැන් ගෙදර අම්මා වැඩට යන කෙනෙක් උදේ අම්මා වැඩට ගියාම හවස මෙන්න මේ වෙලාවට මෙන්න මේ කටු මෙන්න මේ හරියට එනකොට අම්මා ගෙදර එනවා කියන එක දැන් එයා දන්නවා ඔකට අපි සමාජ විද්‍යාවේදී කියන්නේ සමාජානු යෝජනය ඕනෑම දරුවෙක් කොහොම ජීවත් වෙන සමාජයට අනුව තමයි හැඩගැහෙන්නේ අපි කියනවා අපිට ඉපදුනේ සිංහල දරුවෙක් කියලා කියනවා ඔව් සිංහල වෙන්නේ ඔහු වෙසෙන සමාජය අනුවයි අපි කියන අපිට දෙමළ දරුවෙක් කියලා ඒ දෙමළ කියන භාෂාව උපතින් ගෙන්නේ නැහැ භාවිතයෙන් අහලා ඉගෙනගෙන තමයි ඉගෙන ගන්න ඒකට අපි කියන්නේ සමාජානු යෝජනය කියලා අම්මා එයි කියා හිත හිත රවුමේ කටු දිහා බැලුවට කටු දෙකේ රහස මට තව නැණි තේරිලා මම දන්නේ නැහැ මේ සූත්‍රය සම්බන්ධයෙන් හැබැයි මම දන්නා මෙන්න මේ කටු මේ හරියට එනකොට අම්මයි කියලා බස් එකක් දෙකක් එනකොට ඉස්සිලා හෙමින් බැලුවට ජනේලේ උසයි මම තව නෑනේ උස වෙලා ජනේලට තරම්වත් උස නෑ පොඩි එකක් හැබැයි බස් සද්දෙට යා බලනවා බැලුවට හරියට හොයාගන්න තෝරගන්න බෑ ගේට්ටුව ඇරන් එන විට අත් දෙකේ මුකුත් නැතුවට අඬන් නැතුව ඉන්න හැටි ඇතතුරු වෙලා මොනතරම් ප්‍රබල බසක්ද බලන්න අපි ඕනි කෙනෙක් ඔබ කල්පනා කරලා බැලුවොත් 99ක් අපි ඔක්කොම අම්මා කොහේ හරි පොඩි කාලේ අපි පොඩි කාලේ අම්මා ගමනක් ගිහිල්ලා එනකොට අපි ඉස්සෙල්ලම බලන්නේ අත් දෙකේ මොනවද අරන් ඉන්නේ කියලා.
අම්ම ටොපියක් ගෙනාවත් අර කඩේ තියෙන සාමාන්‍ය අපි සල්ලි දීලා ගන්න ටොපියට වඩා ඒක රසයි. එකම ටොපිය තමයි. ඒක හැංගීම. ඒක තමයි කිව්වේ අර අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන දරටම් බර කඩාගෙන එයි අම්මා විකසුණේ අතින් කටින් එල්ලගෙන ඉන්නේ. මේ සමාජයේ මොනතරම් ක්‍රූරද කියලා කියනවනම් අම්මට එහෙම කඩේට ගිහිල්ලා ළමයාට ටොපියක් ගේන්න වෙලාවක් නැහැ. එයා වැඩ ඇරිලා වැඩට යන ගැහණු කෙනෙක්. ගේට්ටුව ඇරන් එන විට අත් දෙකේ මුකුත් නැතුවට අඬන් නැතුව ඉන්නා හැටි අතත් හුරු වෙලා දවස මග බලන් හිටි මට හම්බුනේ කුක්කු විතරයි නිින්ද ගිය ටිකට ඒකත් තිත්ත රස වෙලා. එයා නිදාගෙන නැගිටලා බලනකොට තිත්ත රස වෙලා. බලන්නේ අත්දැකීම කවිය ස්පර්ශ කරපු විදිහ. තව එක කවියක් වගේ කියලා මම හිතන්නේ මම නතර වුණත් හොඳයි කියලා. ලොකු වෙලාවක් ගිහිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා. මේක මම කියන්නේ මේ කවියේ භාෂා භාවිතය ඉතාම සරල අපි කතා කරන අපේ ගෙදර භාෂාව කියලා තමයි මම මේ කවියට කියන්නේ. මේක තියෙනවා අපේ ගෙදර භාෂාව. අපේ ගෙදර භාෂාව හරි වෙනස් නෙනේ. අපි එළියේ කතා කරන විදිහට නෙවෙයි සාමාන්‍යයෙන් ගෙදර කතා කරන එක නිදහස නිසා වෙන්නේ නැද්ද අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන් අපි ගෙදර අපි සාමාන්‍ය විදිහට කතා කරනවා. හැබැයි ඔෆිස් එකේ ඇවිල්ලා අපි එහෙම කතා කරන්නේ නැහැ. ඒකට ඒ ඔෆිස් භාෂාවක් වෙනම තියෙනවා. බස් එකේදී වෙනම බස් භාෂාවක් තියෙන එක අපිට වඩා තියෙන හැබැයි කොන්දොස්තර මහත්මයාට නේද බස් භාෂාව. මේකේ තියෙන ගෙදර භාෂාව මේකේ මාතෘකාවම පොඩ්ඩක් කල්පනා කරන්නකෝ වැඩිපුර. මාතෘකාව වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා. අල්තයන්නක් දාලා තිනවා වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා. එක අකුරකින් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා නම් අනිත් දවස්වල මොකද වෙලා තියෙන්නේ? අනිත් දවස්වල අවුරුද්ද දවස් කිය 365ක් තියෙනවනේ. වැලන්ටයින් දවස් අපි අයින් කර 364ක් තියෙනවා. ඒ 64ෙත් රණ්ඩු වෙලා මේ දෙන්න. මාතෘකාවම හරි උත්ප්‍රාසයක් නේ නේද? වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු නම එක ලියන්නේ සුහර්ෂණී ධර්මරත්න නැමැති රාජ්‍ය සම්මාන ලාභී කිවිඳි. කාන්තාවකටම තමයි මෙහෙම කවියක් ලියන්න පුළුවන්. බලන්න මේකේ තියෙන කාන්තාවගේ භාෂාව මොනතරම් ලස්සනද කියලා. කවිය පටන් ගන්න උදේ පාන්දරේ කාන්තාවගේ දෛනික ස්වභාවය ගැන කියලා. පොඩි චූටිට වෛරස් වුණ. රැතිස්සේ ඇඟතෙමතෙම හිටියේ ෆිට් එකට බයි. ලොකු චූටිට විභාගයද? මං හිටියේ බත් බැඳ බැඳ. ඒ වෙලාවේ චූටි ඇඬුව ඇඳුමෙතෙම. දරුව දෙන්නේ කෙනෙක් එක්කෙනෙකුට උණ හැදිලා අනිත් කෙනාට මේ හිටියේ ෆිට් එකට බයි කියනවා. අනිත් බත් බඳිනවා දැන් පටපට ගාලා උදේ ගෙනියන්න. ඒ වෙලාවේ චූටි ඇඬුව ඇඳුමෙතෙම පොඩි එකා කෑ ගන්න ඇඳුමේ තෙමාගෙන. චූටිගේ තෙත මාරු කරලා ලොකුගේ සුදු ගවුම මැදලා දන්නේම නෑ. උණ වැළුවම 100 ගානකට නැගලා චූටි ඇඬුව වෙවුල වෙවුල. මන්නේ මේ සාමාන්‍ය බසනේ. ඉදිරියදී අපි කතා කරන භාෂාව. චූටිගේ තෙත මාරු කරලා ලොකුගේ සුදු ගවුම මැදලා ඉවර කරලා උණ වැළුවම දන්නේම නෑ. 100 ගානකට නැගලා චූටි ඇඬුව වෙවුල වෙවුල. එකෙක් අඬනවා දැන් මෙයාද වැඩට යන්නත් ඕනි වැඩ කන්දරාවක්. මේ එතකොට කවියට අනුව නම් මේ පෙබරවාරි 14 වෙනිදා. වෙළෙන්දන් විසින් අපට යෝජනා කරපු තීරණය කරලා අපිට දීපු විශේෂම දවස. ඒගොල්ලන්ගේ බඩු විකුණ ගන්න අපිට යෝජනා කරන ආදරය කරන්න තියෙන එකම දවස අපිට. මේ කරුමේ කියන්නේ ඒ දවසෙත් මේ දෙන්නට රණ්ඩු වෙන්න වෙලා තියෙනවා. එයා හිටියේ රැවුල බබා. මෙයා කියන්නේ කවුද කියලා අපි දන්නවා. එයා හිටියේ රැවුල බබා. උරුහම් බානවත් ඇහුණා. බබා බලන්නට කිව්වම එයාට අද යකා වැහුණා. නිකාන්තව කලබලයට කියලා පොඩ්ඩක් අනේ චුට්ටකට මේ ළමයව බලන්න කියලා. හැබැයි ඒ වෙලාවේ යාට යකාව එනවා. දැන් ගෙදර ඉන්න අයත් අපිට ටික ටික කවිය ඇතුලේ ලිහිනවානේ. දරුව දෙන්නෙක් ඉන්නවා, කාන්තාව ඉන්නවා, ස්වාමිපුරුෂය ඉන්නවා, තව කවුද ඉන්නේ බලමුකො. එයාගේ අම්මා හිටියේ බනාහා ටීවී එකටත් වැඳගෙන. තව එක්කෙනෙක් ඉන්නවා ගෙදර. එයාගේ අම්මා හිටියේ බනාහා ටීවී එකටත් වැඳගෙන ඒ අස්සේ පොඩි වචනයක් දානවා. ළමයි බමයි නිදි කරලා අපි නම් කුඹුරටත් ගියා. එයා කිව්වේ මට ඇදේට. ඒත් අම්මේ මං ඉවසුවා. මේ තමන්ගේ ප්‍රශ්නේ තමන්ගේ අම්මට තමයි දැන් මේ කියන්නේ. ගෙදර ඉන්නව දරුවෝ දෙන්නයි ස්වාමිපුරුෂයයි ස්වාමිපුරුෂයාගේ අම්මයි. මේ වෙච්චි කරදරේ තමන්ගේ අම්මට මේ කාන්තාව කියනවා. නිකන් ප්‍රහෙලිකාවක් වගේනේ. දැන් අම්මා ටීවී එකටත් වැඳගෙන බනහන ගමන් කියනවා අපි නම් ළමයි බමයි නිදි කළා. ඒ කාලේ කුඹුරටත් ගියා. කියන්නේ ළමයි අපිට ගොඩක් ඒ කාලේ හිටියා. ඒ ඔක්කොම වැඩ ටික ඉවර කළා නිදි කළා දීලා අපි අමතර කුඹුරේටත් ගියා. බලට තමයි මේ දෙකක් හදාගෙන මේ ටික කරගන්න බැරි වෙලා තියෙන්නේ. එයා කිව්වේ මට ඇදේට. ඒත් අම්මේ මං ඉවසුවා.
දිවසනවා කියන එකත් දිගටම කරන්න බෑනේ. එතකොට මෙයාගෙන් ඔටෝම වචන වගේක් පිට වෙනවා මේ කාන්තාව. මේ සේරම කරන්න මට තියෙන එක දෙකයි කියලා කිව්වෙත් මම බොහොම හැමින් මගේ කරුමෙට ඒක ඇහිලා. හිමි හිමි පැත්තෙන් බේර ගන්න හිමීට කියවෙනවා කරුමෙට ඒ කියපු එක ඇහිලා. ගෑනු දෙතුන් දෙනෙක් ගන්න කියලාද දැන් මට කියන්නේ? ඇහුව සද්ද දාලා මගේ මොකද මාත් කිව්වා. තමුස්ස කියනකන් හිටියේ මටත් ඕක හිතුණා කියලා එයා කිව්වේ ඔළුවේ ජෙල් ගාන ගම. සම්පූර්ණ අවුල් වෙලා තියෙන ඔක්කො. අම්මේ මට යකා වැහුණා. වතුර ජෝගුවක් පෙරළුණා. එයා ගියේ කේන්තියෙන්. ලොකු ගියේ බඩගින්නේ. නැන්දම්මත් බුම්මාගෙන කෑවෙත් අද එහා ගියේ. මණ්ඩලේ කචල් වෙලා කියලා කියන්නේ. සම්පූර්ණ අවුල් වෙලා තියෙන්නේ. එයා දැන් කේන්තියෙන් පිට වෙලා යනවා. ලොකු කියන්නේ ලොකු දුව බඩගින්නේ මෙයානවා. මේ කෑම වැඩි ඉවර කරගන්නත් බැරි වෙනවා. නැන්දම්මත් බුම්මාගෙන කෑවෙත් අද එහා ගියේ. මේ පෙබරවාරි 14 ඉඳලා නැන්දම්ම ඉඳලා තියෙන්නේ බනහා. මේ ප්‍රශ්නේ උද්ගත වෙනවා. එයා කන්න ඉන්නෙත් නැහැ. වෙන ගෙදරකට ගිහලා තියා බත් කන්න. ऑफिस से कटा कॉल करला बाबाट उन्नबाव की हुआ मैं वैलेंटाइन समरन वादा सरू तो अच्छे मटे हुआ तेरे ऑफिस से कटे किया ने पे बाराकुए नो किया ना तमे यार उन्न क्या लिस्ट राहत डाला की हुआ मैं सर रहेंगे आने आ तो वैलेंटाइन समरन ओहम ओहम मैं खावी यानो आ खावी नीले या ती एन्ने खावी आवश्यक බලන්න ඕනෙම නිර්මාණයක් ගෙනලා ජීවිතයට එක සමපාත කරන විදිහ ඒක කොච්චර ස්වභාවිකද කියලා ඊයේ ෂෝට් ලිව් දමල ගත්තු කමිස බෑග් එකේ දෙන්න හිතෙන්නේ නෑ දැන් අනේ අම්මේ බනින්න එපා වැලන්ටයින් දවසෙත් අපි රණ්ඩු වුණා හැබැයි කවිය වටිනා තැන තමයි මේ කොච්චර කාර්ය බහුල නැත් කොච්චර වැඩ තිබුණත් කොච්චර වැඩ ඇරී වැඩට යන ගැහණු කෙනෙක් වුණත් ඊයේ පොඩ්ඩක් ඔෆිස් එකකින් කලින් ඇවිල්ලා කමිසයක් අරගෙන ඒක බෑග් එකේ දාගෙන ඉඳලා තියෙනවා දැන් ඔබට දැන් වැටහෙනවා ඇති මේ මේවා මොනතරම් සියුම් විදිහටද මේ අපේ ජීවිත ස්පර්ශ කරන්න කියලා මේ හැමතැනම කොතනක හරි අපි ඉන්නවා මේවා අහුවෙන්නේ නිර්මාණකරුවන්ට විතරයි පන්සලේ බණ කියන හාමුදුරන්ට කිසිම දවසක මේවා අහුවෙන්නේ නැහැ උන්වහන්සේ බලන්නේ වෙන පැත්තක් දියුණු කරගා ඒතර වෙන වෙන උපදේශකයන්ට මේවා අහුවෙන්නේ නැහැ නීතිවේදීන්ට අහුවෙන්නේ නැහැ පොලිස් සේවයට මේ සියුම් බව අහුවෙන්නේ නැහැ प्रश्ने निराकरण उत्साहकरण बोलो हमें जीवित सिंबव हेमदाम स्पर्श कर लती साहित्य कर कलाकर स्पर्शिंग पागलोटे कर्नाटिक मट किया नमु मम हित अति की मम योजना कराने द පොත්වගේ ගුත්තින මට එහෙම ගොඩක් ප්‍රශ්න අහන්නත් නිකම් ප්‍රශ්න දෙක තුනක් ඕනනම් අහන්නම් මම ඒක වැදගත් වෙයිනේ රටතන පොතක් හරි හම්බ වෙනවා අපි මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් එහෙම මේවා ඉතින් ඉස්කෝලේ ගියා නම් ඉස්කෝලෙත් කියලා දීලා තියෙන දේවල් අපි කියමුකෝ මෙහෙම දැන් අපි කාව්‍ය සාහිත්‍ය ගත්තම ඒවා ධාරා කීපයක් නියෝජනය කරනවා අපි ජන කවි අපිට හමු වෙනවා පැරණිම කාව්‍ය අපිට හමු වෙනවා ඊට පස්සේ අපි කොළඹ කවියට එනවා නූතන කවියට අර දියණිය කියපු පරාක්‍රම කොඩිතුවක් ඇතුළු 70 දශකයෙන් මේ පිට කවියෝ නූතන කවියෝ හැටියට හඳුන්වනවා කොළඹ කවිය 1-2 කියලා යුග දෙකක් තියෙනවා මේ කොළඹ කවිය ඉතා විශේෂයි අපේ කවිය තුල ඉතාමත් ජනප්‍රියත්වයට පත් වෙනවා සිනමාව තරම් ජනප්‍රිය වෙනවා කොළඹ කවිය එතන හිටිවන කවි වගේ වෙයි කාලේ නේද පළාත්වල හිටිවන කවි මඩු කියලා මිනිස්සු රාත්‍රී යනවා බලන්න දැන් සංගීත සම්දර්ශන බලන්න යනවා තමයි කලින් හිටියවන කවි මඩු බලන්න යන දැන් හරි අඩුයි හැබැයි සපරගමු ඒවට ඕනි තරම් තිබිලා තියෙනවා කලල්ලැල්ලේ ගුණවර්ධන වගේ හිටියවන කවියෙක් රත්න මුත්තේට්ටුපොළ වැනි කවියෙක් එහෙම කවියෝ සාගර පලන්සුරේ සපරගමුවේ බොහෝ විශාල කවින් පිරිසක් ඉන්නවා කොළඹ යුගයේ අතිශය ජනප්‍රිය වුණු මේ කාව්‍ය කාලය තුල කොළඹ යුගයේ කවිය වෙනසකට ලක් කර කොළඹ යුගයේ දාර්ශනික කවියා හැටියට හැඳින්වෙන කවියාගේ නම කවුරු හරි දන්නවද? දන්නව නම් විතරක් නිකන් වැරදුනත් කමන්නේ අත උස්සෝ. ඉන්ටර්නෙට් එකෙන් බලන්න එපා කවුරුත් එහෙමත් කරනවා සමහරු දැන් ටග් ගාලා ෆෝන්. ඒවල වැඩි හරි සරල වෙලා තියෙන ඕනෑම එකක් Google ගියා බැලුවා කිව්වා. අපි මේ එකක්වත් කියන්නේ Google බලලා නෙවෙයි. කාට හරි මතකයක් තියෙනවද එහෙම? විමල රත්න කුමාරකම හරිම සතුටුයි කෙනෙකුට හරි මතකද විච් එක ගැන මට පේන්නේ කාව්‍ය සාහිත්‍ය කියන එක නැත්තරම නැති වෙලා යන වගේ යන්නේ හැබැයි ඔබටත් මම සිහි වටනයක් දෙන්නම් එන්න කියලා ආරාධනා කරනවා චවින්ද එක පොතක් දෙන්න මොකක් හරි
විමලරත්න කුමාරගම කවියා තමයි කොළඹ යුගයේ කාව්‍ය ජනප්‍රිය ධාරාව වෙන් කරලා එයට දාර්ශනික පසුබිමක් සහිත කවිය යථාර්ථවාදී කවියක් විදිහට රගෙන ආපු ප්‍රමුඛයා බවට පත් වෙන්නේ. ඒ ඔහුගේ කවි ඕන තරම් අපි ඉස්කෝලේ ඉගෙන අයිය නායක හේරත්හාමි වැනි කවි ඔබ ඉගෙනගෙන තියෙනවා ඔබට මතකයි. ඔහු තමයි කවිය පිළිබඳ කවියෙන් කියපු විශිෂ්ටම කවිය බවට පත් වෙන්නේ. නිසලය සාන්තය ගස්වැල් වැවවට හොඳට අහගන්න ඕනේ. නිසලය සාන්තය ගස්වැල් වැවවට වැවක් අවට ගස්වැල් ඔක්කොම බොහොම නිසලව සාන්තව තියෙනවා. අපේ සමාජය වගේ ඔක්කොම නිදි වගේ ඉන්න මුළු සමාජෙම කිසිම ප්‍රශ්න නැගන්නේ මොකුත් නැහැ දින දෙක කටට වැටිච්චාවි කියලා ඔහේ ඉන්නවා. අන්න ඒ වගේ තමයි. නිසලය සාන්තය ගස්වැල් වැවවට මම විසිකලේ පොඩි ගල් කැටයක වැවට එක්කෙනෙක් ඇවිල්ලා පුංචි ගල් කැටයක් විසිකනවා. අද වැඩෙත් එහෙම එකක් කියලා මං හිතනවා. පොඩි ගල් කැටයක් විසිකලා වගේ පොඩි මේ බලපෑමක් වුණොත් හොඳයි. මම විසිකලේ පොඩි ගල් කැටයක වැවට රස රළ වලලු දී දිය රඟ ගති රුවට එක කවියකින් මොනවද නොකල කිලෝට හොඳ කවියෙකුත් සමාජගත කරාම අන්න ඒ වගේ කැළඹිලා යනවා කියලා කවිය පිළිබඳ කවියෙන් කියපු කවියා තමයි විමලරත්න කුමාරගම කියන්නේ. කුමාරගමේ කවියක් පත්තර කෑල්ලක හරි දැක්කොත් කියවන්න කවදාවත් නොකියවා ඉන්න එපා. ඉතින් ඔය වගේ කරුණ ටිකක් එක්ක මම මේ මං හිතනවා ප්‍රමාණවත් කියලා කතා කරපු දේවල් ප්‍රමාණවත් කියලා වෙලාව අනුව නැවතුණත් කවදා හරි දවසක අපිට සාහිත්‍ය පිළිබඳව කතා කරන්න අවකාශය ලැබුණොත් අපි කතා කරමු. මේ විශේෂයෙන්ම මෙහි ඉන්න විද්‍යාර්ථීන්ට වැදගත් වෙන්නේ ඇත්තටම හොඳ නායකයෝ බවට පත් වෙන්නේ. බොරු නායකයෝ වෙන්න එපා, පරඬැල් වගේ නායකයෝ වෙන්න එපා. එහෙම නායකයෝ තමයි මේ මුළු සමාජයේම තීරණය කරන්නේ. මංජුල වෙඩිවර්ධන නැමැති විශිෂ්ට කවිය හරි අපූර්ව කවියක් ලියනවා. කොහෙවත් ගැනවත් කා ගැනවත් නෙවෙයි මගේ රට ගැන ඔහු මේ කවිය ලියන්නේ. ඉස්සර අපි අහලා තිනේ පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය ලෝවන් සියලු දිවයින් මේකට යටය කියලා තමයි ඒක කියලා තිනේ. මතු පිට වර්ණන හැටියට මම නම් දකින්නේ සාහිත්‍යමය නිර්මාණ නෙවෙයි. මංජුල වෙඩිවර්ධන ඔහුගේ නිරුත්තර සමාධියට හරි අපූර්ව කවියක් ලියනවා. පල් හොරුනි මල් නොවන මගේ කවි ගල් වගේ දමා ගසන විතොපට. පල් හොරුනි මල් නොවන මගේ කවි. කවි භාවිතයනේ අපි සාමාන්‍ය කවි සමපාත කරන්නේ මල් වලට, ගස්වැල් වලට. මල් නොවන මගේ කවි ගල් වගේ දමා ගසන විතොපට. පල් වෙච්චි මඩවලක් කෙරුවාට මල් සුවඳ ගලා ගියේ මගේ රට. කල්පනාවේ තියාගත්තට කමක් නෑ. අචා රත්නශ්‍රී විජේසිංහයන් ඔබගේ ජීවිතයට හරි අපූරු කවියක් කියලා මං දේශනේ පටන් ගත්තෙත් එතුමගේ කවියකින්, ගොළුබෙල්ලගේ කවියෙන්. මේ බලන්නක කොච්චර ලස්සනද කියලා ජීවිතේ මේවා ලියාගෙන හරි තියාගෙන බලන්න. ප්‍රශ්නයක් වුණාට පස්සේ බලන්න පර්ස් එක දිග ඇරලා. ඔව් ලියනවනේ නේද? කටු පොකුරු සිප ගනිමු හෙට මලක් වනු පිණිස. දුෂ්කරය ක්‍රියාහැර යා යුතුද ජීවිතේ? කොච්චර දුෂ්කර වුණත් අපි ජීවිතේ හැර යන්න ඕනිද? කටුපොකුරු සිප ගනිමු, ඒක අමාරු වැඩක්. ඇයි අපි එහෙම කරන්නේ? හෙට මලක් වනු පිණිස. හෙට මල් පිපෙන්න නම් අපි අද කටු පඳුරු අස්සේ ගිහිල්ලා සිප ගන්න ඕන. පොඩි වාක්‍ය වුණත් ඇති ජීවිතේට නේද? ගංගාවක් වීගලන්න උල්පත පසු කර වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට නිල් දිය මත ගල් කැටයක් වැටුණු වෙලාවට රැල්සිය දහසක් නැගේවි රිදිලා හදවත. දූවිල්ලෙන් වැසුණු දාට මුළු මිටියාවත. සිහි කරන්න කඳු පාමුල මෞකිරි උල්පත. ඇල්මෙන් අකුරට ඇවිදින් අකුරු ඉගෙනගෙන කඳු මුදුනට ගොස් බලන්න ජීවිතයේ උස. අමාරුවෙන් අමාරුවෙන් උඩට ගියාට පස්සේ තමයි ජීවිතේ කොච්චර උසද කියලා තේරෙන්න පටන් ගන්න. ඉතින් ආදරණීය ඔබ සීල දෙනාට ස්තුතිවන්ත වෙනවා මගේ මේ කතාව අහගෙන හිටපු එක පිළිබඳව. නැවතත් මං ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මේ ස්ථානයට මේ විදිහට සාහිත්‍ය පිළිබඳව කතා කරන්න. ඉතාම කාර්යබහුල කාලයක් ඇත්තටම සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසකෙන්. හැබැයි දැන් පොත් ප්‍රදර්ශන එහෙම මේ පාර නැති නිසා මට මෙහෙම එළියට ඇවිල්ලා කතා කරන්න පුළුවන්කම ලැබුණා මේ වෙලාව. ඉතින් කතා ඇඹිලි පිටේ කියනකොට මම දෙසරයක් නොසිතා මං කැමති වුණා එන්න. කැමති වැඩේට. ඇත්තටම කොච්චර දුෂ්කර වුණත් කටුපොකුරු සිප ගන්නවා හැමදාම විශ්වාස කරනවා හෙට මල් පිපෙයි කියලා. ඔබ සියලු දෙනාට වඩාත් ප්‍රකෘතිමත්, වඩාත් යහපත්,
ජයග්‍රහී සැබෑ නායකත්වයෙන් යුතු හෙට දවසක් බිහි වේවා ඔබ නායකයෝ වෙච්ච දවසට ඇවිල්ලා කවද හරි අපිට කතා කරන්න අපි එතකොට පොඩි මිනිස්සු හැටියට එදාටත් ඔබට සුබ පතන් අපි ස්තුතියි ජය වේවා